තරුණයේදී අපි දකින මුතු කැට පිණි කැට බව අපිට පසක්කෙන්නේ අපි පරිණත වීමත් සමග කියලා ජනවහරයේ කියමනක් තියෙනවා. මේ කියමන කොයිතරම් දුරට යථාර්ථයක්ද සත්‍යයක්ද කියන කාරණාව මේ සාකච්ඡාව අවසානයේදී ඔබට තිරසර වෙයි කියලා අපි විශ්වාස කරනවා. රටක ජීවනාලිය කියන තරුණ පරපුර අද බිහිදොරින් නිවන් දොරටත් එවැනිම රටේ ජීවනාලියක් බඳු අපේ තරුණයේ ශ්‍රී ලංකා අවිහිංසාවාදී යොවුන් සංවිධානයේ නියෝජිතින් තමයි අද බිහිදොරින් නිවන් දොරට වැඩසටහනට සහභාගීන්නේ. ආරම්භයේදීම ශ්‍රී ලංකා අවිහිංසාවාදී මහා සංවිධානයේ ගරු සභාපති පූජා උත්තම් පූජා මහා මෛත්‍රී ධර්ම යාත්‍රා පදනමේ නිර්මාත්‍රවර දේශමාන්‍ය නිහල් විජයරත්නමෙතුමව ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. ඉන් අනතුරුව අසුන්ගෙන සිටින්නේ ශ්‍රී ලංකා අවිහිංසාවාදී යොවුන් සංවිධානයේ නියෝජ්‍ය ජාතික සංවිධායකතුමා. එතුමා ශ්‍රී සම්බුද්ධ රාජ දහම් පාසලේ ප්‍රධාන ආචාර්යවරේ හැටියටත් කටයුතු කරනවා අපේ හිටපු නාවික රණවිරු චන්ද බන්දුල චන්ද්‍ර කුමාර සහෝදරයව ආදරෙන් ගෞරවයෙන් පිළිගන්නවා. බන්දුලට එහෙන් අසුන්ගෙන තිබෙන්නේ මාධ්‍ය හා ප්‍රචාරක ලේකම් ශ්‍රී ලංකා අවිහිංසාවාදී යොවුන් සංවිධානයේ දිව්‍යා තිලෝකා ඔබ පුහුණු ගුරුවරියක් හැටියටත් කටයුතු කරන ඔබත් ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. මා අසලින් අසුන්ගෙන සිටින්නේ ශ්‍රී ලංකා අවිහිංසාවාදී යොවුන් සංවිධානයේ ගරු උපලේකම් කසුන් ජයනාත් සහෝදරයා ඔබත් ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. ඉන් අනතුරු අසුන්ගෙන තිබෙන්නේ ශ්‍රී ලංකා අවිහිංසාවාදී යොවුන් සංවිධානයේ ගරු උපභාණ්ඩාගාරික සසිත්‍ර බණ්ඩාර ඔබත් ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. අපේ තරුණ ව්‍යවසායකයෙක් ව්‍යාපාරිකයෙක් අද වැඩසටහනේ නිසා විශේෂයි මං හිතන්නේ සසිත්‍ර හැරුණකොට සියලු දෙනා මේ පස්යොදුන්නට පුත්‍රයෝ කිව්වොත් මං හිතන්නේ මම අනිවාර්යදී කියලා හිතනවා. කළුගන්තට පුත්‍රයෝ තමයි පුත්‍රයෝ දීනියෝ තමයි වැඩිහරියක් මේ කතා කරන මාද ගරු සභාපතිතුමා ඇතුළු බොහෝ දෙනා කළුගන්තට පුත්‍රයෝ කළුතර පුරවරේ ජන්මලාභේ ලැබපු පස්යොදුන්නට අපි එකම රැණි කුරුල්ලෝ අද අපේ වැඩසටහනට ඒ නිසා විශේෂයක් වේවි. දේශමාන්‍ය නිහල් විජයරත්න මෙතුමනි අද වැඩසටහන විශේෂයි. මේ රටක ජීවනාලිය අපේ රටේ තාරුණ්‍ය මේ තමයි අපේ රටේ තියෙන ශක්තිමත්ම ඔදවත්ම බලවත්ම තෙදවත්ම නැනවත්ම තාරුණ්‍ය. ඔබතුමා කොහොමද අද වැඩසටහන ප්‍රවේශය පෝරිකාවක් දෙන්නේ? ඔව් කලම චාමික මොහොතේ මෙතුමනි අවසරයි. වගේම අද මේ වැඩසටහනට මම හිතන්නේ ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල යොවුන් සංවිධානයේ කාර්ක සභාවයි කිව්වත් නිවැරදි. ඔව්. එතෙන්දී අද මේ අවස්ථාවට ඇවිල්ලා තියෙනවා හොරණ ප්‍රදේශයේ දිව්‍ය තිලෝක දියණිය, ඒ වගේම බේරුවල බන්දුල මැතිතුමා, ඒ වගේම මතුගම කසුන්, ඒ වගේම නුවර සචිත්‍ර. ඉතින් මේ හතර දෙනා ගැනම යම් දෙයක් කියලා පටන් ගන්න එපා. දෙනුවර යා කරනවා නේද උඩරට? ඔව්. දැන් අපේ බස්නාහිර බලාදර සම්බන්ධ වෙලා තියෙන ඉතින් මම ව්‍යාමාංගල් සෙට ගියා. මම අස්සානුත් කරා. එහෙමයි. ඉතින් අපි ආශිර්වාද කරමු නේද? ඈ ආයු වන්න සප බල ප්‍රඥා නේද? මෙයාගේ බෝසත් දරුවත් අනාගතයේ සංවිධානයෙන් බී වේවා කියලා නේද? එහෙම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේ කසුන් පුතත් ඉතින් ක්‍රිකටර් කෙනෙක්, ඉතින් අපි කවුරුත් දන්නව නේද? ඉතින් අපිට ආශිර්වාද කරන ඉතින් බන්දුල මහත්මයා මට මතකයි ඉස්සර ඉතින් ඉස්සර නේද දැනුත් නේද බේරුවල ප්‍රදේශයේ අපයෝගෙන් ඇවිල්ලා වැඩසටහන් කරලා නේද ලොකු මේවරක් කරා පාසල් මේ දහම් පාසල් ගුරුවරයෙක් හැටියට. ඒ වගේ ආචාර්යවරයා අනිවාර්යයෙන් අපේ දීනියත් ඉතින් මගේ බුලසිංහල ආසනේ අල්ලපු ආසනේ. ඉතින් අපි දීනියටත් ආශිර්වාද කරමින් ඇතම දැන් මේ පේන්නේ දැන් ඔබතුමා කිව්වා පස්තුන් කෝල්ලේ කියලා. පස්තුන් කෝල්ලේ තනේ රයිගම් කෝල්ලේ සම්බන්ධයි. මොකද පස්තුන් රයිගම් කෝල්ලේ කිව්වම සමහර කියනවානේ පස්තුන් කෝල්ලේ ඉන්නේ හන්දර ගල් ගහපියෝ කියලා. එහෙමත් මතයක් තියෙනවා නේද? ඒ ඔයිටිකල් පැත්තට එන්නේ. ඔයිටිකල් පැත්තට එන්නේ. ඒක නිසා පස්තුන් කෝල්ලේ කියන්නේ ලැජ්ජයි. නමුත් පස්තුන් කෝල්ලේ කියන්නේ ලැජ්ජ වෙන්න ඕනේ නැහැ. තේරෙනවා කියන්නේ. ඈ අධ්‍යාපන මේ නිදහස් අධ්‍යාපනයේ ගුරුවරයා බිහි වුණෙත් එහෙන් CWW කන්නංග එහෙම නේද කසුන් ලංකාවේ. එහෙමයි. ඉතින් ඒ වගේ හොඳ රොනි ද මැල්ල වගේ ආවේ නේද? ඈ දේශපාලඥයෝ දේශපාලන මට්ටමේ මොකද පුද්ගල මට්ටමේ නෙවෙයි. ඉතින් ඒක නිසා මේ ඒ වගේ ඉතින් පස්දුම් කෝලේ කාටවත් මුකුත් කියන්න බැරි මහා සංඝරත්නයේ ඉන්නවා නේද? රටට ජාතියට සේවයක් කරපු. ඉතින් එතෙන්දි දැන් මමත් බුලසිංහල ආසනයේ කෙනෙක්නේ.
මමත් බුලත්සිංහල ආසනේ ගෝවින්න ප්‍රදේශයේ ඉපදුණු කෙනෙක්. ඉතින් ඒක නිසා අද අපිට පුළුවන්කම ලැබුණාන දෙයනේ කියලා මේ රට ලොකු ආධ්‍යාත්මික පැත්තෙන් මේ තාරුණ්‍යයක එකට එකරාශී කරගෙන මේ රටට මේ බුද්ධ දර්ශනය මොකද්ද කියලා අවබෝධය කරලා ඒ තුළ හොඳ මහත් සමාජය මේ රට ජාතියට දායක කරන්න අපිට පෙර පිනක් තියෙන්න ඕනේ, පෙර හැකියාවකුත් තියෙන්න බෑ. ඒ හැකියාවත් එක්කම ලැබු මේ භවයේ අපිට ඒක තවත් දුරට ශක්තිමත් කරගනිමින් ඉතින් අද අපිට ශක්තිය ලැබිලා තියෙනවා මේ යන සමාජයේ. ඉතින් අද සමාජයත් එක්ක බැලුවත් අපි සතුටු වෙන්න බෑනේ. අපි කොයි පැත්තෙන්වත් සතුටු වෙන්න බෑ. අද සමාජය යන මේ බටහිර දේවලුත් එක්ක මේ රට දූෂණය දූෂිත වෙලා, ඉතින් දූෂණය වෙලා මේ රටේ වන්දන්නේ අද තරුණ තාරුණ්‍යයට ලබන තියෙන්නේ මොනවද, දකින්න තියෙන්නේ මොනවද, රූපවාහිනියක් දැක්කත් පාරේ ගියත් නේද? ඉතින් ඒ සමාජය හරියටම මේ විකෘති වෙලා තියෙන්නේ. ඉතින් ඒ විකෘති සමාජයෙන් තමයි චාමික මහත්තයා මේ බෝසත් දරුව මේ රට දායාද කරන්නේ. මොකද දැන් අපිට අපි නොහිට යන මේ දරුව කොහේ යයිද? ඒතකොට අපිට හැකියාවක් තිබිලා තියෙනවා මේ දරුවන්ගේ පෙරපින් මතු කරන්න. පෙර පින මතු කරන්න අපිට හැකියාවක් තිබිලා තියෙනවා. ඒතකොට මේ දරුවන්ගෙත් පෙර කුසලයක් තිබිලා තියෙනවා මේ පාරමිතාවට සම්බන්ධ වෙන. ඒතකොට අපි මේ ලෝකේ දකින්න දේවල් වෙන මම නිතරම කියන්නේ ඒකනේ. දැන් අපේ අද අපිට දකින්න තියෙන ගෑල් ළමයෙක් දැක්කත් ඉරිච්ච කලිසමක් ඇඳ යන්නේ ඇයනේ. එතකොට ඉරිච්ච කලිසමක් ඇඳ යන්නේ අපේ කාලේ හිඟන්නේ. අද ඉත අපේ කාලේ හිඟන්න ඇඳපු එක අද විලාසිතාවක් වෙලා තියෙනවා. ඒක සිටිවිලි වලින් දිනන. ඒ සිටිවිලි වල දිනන බව කියන්නේ. අනේ මන් දන්නේ නැහැ මොනවා එලාද කියලා රට හෙනම වැඩිලා. හරිද? එතකොට ඒ පැත්තෙන් දැන් අපේ කාලෙත් ඒක තිබුණානේ. අපේ කාලේ එක දවසක් සුද්දේකට ඇදුණා බරව. බර අපි තරුණ කාලේ මේ දරුවන්ගේ කාලේ බර හැදුනම කර කලිසම මෙහෙ මාතර හැදුවා බෙල් බොටම් කියලා. ඉතින් අපි බෙල් බොටම් ඇඳ මුල් ලංකාවේ මෝඩයෝ ටිකක් මතක නේද? ඉතින් ඒ වගේ දැන් ඔය හිපියෝ අඳින ඒවා තමයි ඔය ඉරිච්ච කලිසම් එක් අඩුවේ පැත්තේම ඉන්න හිපියෝ. ඉතින් ඒක අනි ඒක පුරුදු වුණා ඈ ඔබතුමාලා පැත්තට ගියා දන්නේ නැහැ. නුවර පැත්තේ නහර ටිකක් අර මාන්නේ තියෙනවනේ මමත් අර නුවර පැත්තෙන් බඳලා තියෙන නිසා ඒ පැත්තේ ඒක දන්නවා නේද? ඈ හැබැයි මාන්නේ අඩු වෙනවනේ මේ ආයි පාතරක් මේ දරුවන්ට මාන්නේ නැහැ නේද? උසස් මනසක් කරගත්ත අයනේ ඉන්නේ. තේරෙනා කියන්නේ මාන්නේ තියෙනකොට ඥානෙ යට යනවා. ඉතින් ඒ වගේ ඒ සමාජයෙන් තමයි ශාමික මේ අපි මේ දරුවෝ ගන්න එහෙම හරිද බඳුර මං කියනවා. ඒ සමාජයෙන් තමයි එක එක පළාත් වලට ගියාම එක එක විදිය නේ. දැන් ඔබතුමා ඉන්නේ සම්පූර්ණ දීවර ගම්මානික. මේ දීවර ගම්මානේ බිහිවෙච්ච බෝසත් දරුවෝ. එහෙම නේද? ඈ ඔව් මට මම තනිකර මස් මාළු වලින් පිරුණු පොරවරයා. ඈ තනති ඒක නිසා මේ සියලුම අභියෝගයන් වලට මූණ දෙමින් බෝසත් සමාජය මේක මෙතන නවතින්න බෑ. අන්නෙතන් මේ සමාජය කොච්චර දැන් අපි කරන කාලේ අපි පටන් ගන්න කාලේ අපිට අභියෝග තිබුණා. ගොඩක් අපි ජීවිතයට පා තර්ජන තිබුණා. නමුත් අද අපි ඒව ගණන් ගත්තේ නැහැ. මොකද අපි තමා සම්මතයේ පිහිටූ නිසා අපිට කාටවත් කරදරයක් කරන්න හැකියාවක් තිබුණා. විශ්වයෙන් අපිව රැක්කා. ඉතින් මේ දරුවන්ටත් ඒක රකින්නවා. දැන් මේක දැන් මේ රූපවාහිනිය වැඩසටහනට ගෙනල්ලා දැන් සෙන්ට්‍රල් කමිටිය ගෙනල්ලා ඊට පස්සේ දැන් ඒක උප කමිටිය ගෙනල්ලා ඊට පස්සේ දැන් ඉස්සරහට එනවා දිස්ත්‍රික් මට්ටමින් ගෙනල්ලා මේ මහේ තණ්ඩුල මහත්තයා සියල්ලම සංවිධානය කරලා තියෙනවා. ඒවා ගුණ කරලා තියෙනවා. ඉතින් මේ සමාජයට පෙන්වන්නේ ඇයි? මේ සමාජයට ඇයි මේ තාරුණ්‍ය ගෙනල්ලා මේ දරුව ගෙනල්ලා සමාජ ස්වාමීන් වහන්සේලා දොස් කියලා තිබුණනේ? ගෑල් ළමයි ගෙනල්ලා ලොකු මිනිසු ගෙනල්ලා ගිහියෝ ගෙනල්ලා බණ කියවනවා කියලා මං ගිය පාර තෙරසටහන කිව්වනේ. තේරෙනවා කිසි ඒවා කියන්නේ බුද්ධ දර්ශන තුළ ඒ තියෙන අයිතිවාසිකම් මම පෙන්වලා තියෙනවා සූත්‍ර පිටකෙන් අභිධර්ම පිටකෙන්. ඒක නිසා ඒ වැහිච්ච දේවල් ඉස්සරහට ගන්න ඕනේ චානික මහත්තයා. තේරෙනවා මං කියන එක. ඉතින් ඒක තමයි මේ වැඩසටහනේ කරන්නේ. මේක පවතින්න ඕනේ. මේ කවදක්වත් මේ කිසි දෙයක් දැන් අපි දේශපාලන පක්ෂ දේශපාලන ගත්තත් ඔය හැම දේශපාලන පක්ෂයක්ම දැන් වර්තමානයේ බැලුවොත් සත්ව ඝාතන අරවට මේවට නීති අනුමත හම් වෙනවනේ. ඉතින් ඒක නිසා ඒවැම් රට විශ්ව ආශිර්වාදයක් කාගෙන්වත් ලැබෙන්නේ නැහෙනේ. අපි පොදුවේ කිව්වොත් අපි පක්ෂ දේශපාලනේ නැහෙනේ මේ වැඩසටහන. තම තමන්ගේ මත දරන්න පුළුවන්. නමුත් සමස්තයක් හැටියට මේ සංවිධානයේ කාටවත් ගැති වෙන්නේ නැහෙනේ. නමුත් අපිට පොදුවේ කියන්න පුළුවන්නේ එහෙම යන්න බෑනේ. අර එක් අවස්ථාවක් කියනවනේ අර බුදු පියාණන් වහන්සේ බලාගෙන හිටියා මෙහෙම යනකොට කඩිරැලක් ගියයි කියනවනේ. ඔය කඩිරැල දිහා බලන් ඉන්නකොට එක සාමාන්‍ය ස්වාමීන් වහන්සේ කෙනෙක් කිව්වා ස්වාමිනී ඇයි ඔය කඩිරැල දිහා බලන් ඉන්නේ කියලා. එතකොට කිව්වා මේ සියලුම කඩිරැල සක්විති රජ දසසක්විති
ඉතින් දසසක්‍රම රජ කරපු කඩි වුණා නම් දැන් ඉන්නු නැහැ කොහේ උපදීද තේරෙන්නේ කියන එක. ඒ එතන අපි නැහැ තේරෙන්නේ කියන එක. එතනින් එළියට ගිහිච්ච බුද්ධ දර්ශන සුර සමාජීය දේශපාලනයක් තමයි මෙතන තියෙන ශාමික මහත්තයා. ඉතින් මෙතනට එන්න පෙර කුසල් තියෙන්න ඕනේ. තේරෙන්නේ කියන එක. අර මං ගියා තවත් රට සටහනේ කිව්වනේ සම්මිය දෘෂ්ටියට එන්න ඕනේ. එතන අපි සම්මිය දෘෂ්ටිගත කරනකොට තමයි අපි දෘෂ්ටිගත වෙලා කියන්නේ. ඒ කියන්නේ මිත්‍යා දෘෂ්ටියට දෘෂ්ටිගතෙච්ච අය. තේරෙනවා කියන්නේ. ඉතින් ඒ අයට සම්මන් දෘෂ්ටිය මතුවේවා පෑදේවා කියලා ප්‍රාර්ථනා කරමින් දරුවන්ට අවස්ථාව දෙන්න. හොඳයි. සභාවෙතුමා කිව්ව විදිහට පින මතුවන විට තමයි දහම් නෙත විවර වෙන්නේ. මෙතන තියෙන්නේ පින් කුසල් මතුවන බොහෝ බෝසත් සමාජයක් ඒකයි බිහිදොරින් නිවන් දොරට කියන වැඩසටහනේ තේමාව නාමකරණය විවහාර වෙන්නේ. මේ සභාවේ ඉන්නවා බන්දුල චන්ද්‍රකුමාර සහෝදරයා. ඔව්. බන්දුල චන්ද්‍රකුමාර සහෝදරයට යොමු වෙන්න කලින් අපි කසුන් ජයනාත් යොමු වෙලා අපි ගරු උපසභාපතිතුමා මේ කසුන් ඔබ තරුණ ක්‍රීඩකෙක්. එම් බොහෝ වෙලාවට ඔබ නිර්මාංශ වීම මේ ක්‍රීඩාවට කොයිතරම් බලපෑමක් ඇති කරනවාද කියන කාරණාව අපි ඉස්සරහා තියෙනවා. මොකද ඔබ ක්‍රිකට් ක්‍රීඩකෙක්. ඒ වගේම ඔබ මේ මතු මාසනේ සංවිධායකවරයා. කොහොමද කසුන් ඔබ අද හඬ අවදි කරන්නේ අපේ වැඩසටහනට? ප්‍රථමයෙන්ම ගරු සභාපතිතුමාගෙන් අවසරයි. එයාගේම ජනමාධ්‍යවේදී අපි සහෝදර චාමික මුණසිංහ මහතාගෙන්ද අපි සහෝදර නිලධාරී මණ්ඩලය සියලු දෙනාගම අවසරයි. ප්‍රථමයෙන්ම කියන්න ඕනේ මුලින්ම අපි සම්බන්ධ වුණේ මේ හා අපේ මේ සංගමයේ සමග 2015 වර්ෂය වෙන විට. එතකොට අපගේ ජාතික සංවිධායක අපේ චන්දුලයිගෙන් තමයි මුලින්ම මේකට සම්බන්ධ වුණේ. ඒ හරහා ඇවිල්ලා අපේ සර් මුණගැසිලා තමයි මේ ගමන අත්තරම ආවේ. දැනට අවුරුදු 9 කාලයක් අපි නිර්මාංශව ඉන්නවා. ඒ කාලයට කලින් ඉඳලා අපි ක්‍රීඩා කරනවා. දැන් අපි ඒ කාලේ ඉඳලා ක්‍රීඩා කරගෙන ඉදිරියටම කරගෙන යනවා. ඒ සම්බන්ධව 2019 වගේ නේද මට මතකම ආසන සංවිධායක තන්ත්‍රු හම්බුණා. ඒ වැඩ කටයුතු කරගෙන යනකොට 2021 22 වගේ වෙනකොට තමයි මට උපලේකම් තනතුරු ලැබුණේ. ක්‍රියාකාරී නිලධාරී මණ්ඩලයක් බලලා තමයි පත් කරගත්තා. සියලු දෙනාම කතා වෙලා සර් ඇතුළු සියලු දෙනාගෙන්ම ඊට පසුව සිරුදනත් එක්ක සාගින් වැඩ කරා අපි. ඉන්පසුව තමයි අපි අපේ ගරු ලේකම්තුමියත් එක්ක සම්බන්ධ වෙලා දැන් මේ වෙන විට ලංකාවේම දිස්ත්‍රික් මට්ටමින් ඊට පස්සේ ආසන මට්ටමින් සියලු සංවිධායකවරුන්ගේ ලිපි ලේඛන අපි දැනට සකසාගෙන යනවා. ඉදිරියේදී ඔක්කොම අපි ඉදිරිපත් කරනවා. කලින් ලේකම්තුමිය මම දැන් ඒ ගැන සියලු විස්තර කියන්නේ ඇති. ක්‍රීඩාවත් එක්ක සම්බන්ධ වෙනකොට කලින් ලේකම්තුමියගෙන් තාම මේ ලේකම් තමයි අර කලින් වැඩසටහන දැන් කලින් වැඩසටහන කියන්නේ ඇති ලේකම්තුමිය. ක්‍රීඩාවට සම්බන්ධ වෙනකොට කියන්නේ අපේ චාමික මහත්මයා ක්‍රීඩාවේදී ඇත්තටම කිසිම ඒ කියන්නේ අපිට ශාරීරික ආබාධයක් නැහැ. ෆිට්නස් අඩුවක් නැහැ. අනිවාර්යයෙන්ම අදවනතුරු එහෙම කිසිම දෙයක් නැහැ. සතුටින් ඒ කියන්නේ ජවයෙන් අපි ක්‍රීඩා කරනවා කියන්නේ අපිට ඒක දැන් ශක්තියක් කියලා දිනු මේක. නිර්මාංශ වීම ගැන අපිට ඇත්තටම ශක්තියක් කියලා දිනු. ඒකම ලොකු ශක්තියක් කියලා දිනු දැනටම. ගෙදරින් ඒ ශක්තිය ලැබෙනවා. අනිවාර්යයෙන්ම ලැබෙනවා. දෙමාපියන්ගෙන් ඒක ලැබෙනවා. සමාජයෙන් ලැබෙනවා ඒ දේවල්. ඉතින් ඒකත් එක්ක සතුටින් අපි දැන් මේ ගමන යනවා ඉස්සරහට අපි. එහෙම චාමික මහත්මයා හොඳයි. උපලේකම්තුමාගෙන් පස්සේ අපි ඉන්නේ සසිත්‍ර බණ්ඩාර. ඔබ උප භාණ්ඩාගාරිකතුමා. කොහොමද සසිත්‍ර ඔබ හඬ අවදි කරන්නේ? අපේ ගරු නිහාල් විජයරත්න මහත්මතුමනි, ඒ වගේම චාමික මහත්මයතුළු මගේ සහෝදර ඔබ සමගින් අවසරයි. මම ඇත්තටම මේ සංවිධානයත් එක්ක බැඳෙන්නේ 2005 වගේ ඇත්තටම. ඒ කියන්නේ මම සංග බැඳෙන්නේ නැහැ. මම මුලින්ම නිහල විද්‍යාලද මැතිතුමාගේ දේශනයකට සම්බන්ධෙන්නේ ඒ කාලේ වකවානුවේ. එතකොට මම සාමාන්‍යයෙන් 4-5 වගේ පොඩි ළමයි. ඒකත් අර නිහල විද්‍යාලද මැතිතුමා අර මේ ටීවී වලින් මේ ප්‍රෝග්‍රෑම් එක කරන් ගියා කාලයක් අර දැන් ලොකු තිර එහෙම නැති කාලේ. LCD ඩිස්ප්ලේ නැති කාලේ. ඒ කාලේ තමයි මම බැඳුනේ දහම් පාසලේ වැඩසටහනකින්. එතකම් මම තුන් වේලම හොඳට මස් මාළු එහෙම කාලා චිකන් නැතුව බත් නොකාපු මිනිහෙක්. හැබැයි ඇඟිපතේ අඩුවක් පේන්නේ නැහැ නේද? ඔව් ඒක නම් වැඩිත් එක්ක දැන් පොඩ අඩුව ගන්න තමයි try කරන්නේ. මේ ඉතින් අර ඒ කාලෙත් එක්ක අර ලොකු අවබෝධයක් තියෙන වයසකුත් නෙවෙයි. ඉතින් ඔය සාමාන්‍ය 5 වගේ කියන්නේ ඉතින් ලොකු ඇත්තම ජීවිතය ගැනවත් ඔය එන්න තියෙන දේවල් ගැනවත් කිසි අවබෝධයක් තියෙන මිනිහෙක් කියන්නේ වයසක් නෙවෙයි. ඉතින් අර ඒ කාලේ මොකක් හරි පෙර තිබ්බ දෙයක් එක්ක ඉතින් අර ඒ දෙයට සම්බන්ධ වුණා. ඉතින් දැන් අද වෙනකන් වසර දැන් 2005 කියන දැන් වසර 20කට ආසන්නයි. ඉතින් තාම නිර්මාංශ දිවියේ යනවා. ඉතින් ඒ කියන්නේ අර කරන කියන වැඩත් එක්කත් ඒ කිසිම ඒ කාර්යයට ගත්ත තීරණවත් කිසිම දෙයක්වත් අද වෙනකන් ඉතින් අර කියන්නේ වැරදිලා නැහැ. ඉතින් අර ඒ
ඒ ඒ පිටුවහලක් උනේ අර අර ඒ ගත්ත තීරණෙත් එක්ක තමයි ඉතින් අද වෙනකම්. ඒ කියන්නේ පුතා කින්සුඩිස් මාතක සම්බුණා. කින්සුඩිස් පස්සේ හම්බුණා ඉස්කෝලේදී කියනවා කින්සුඩිස් ඩාලේ ගියේ. එතකොට සර්වර් පස්සේ තමයි දේශනෙත් එක්ක ඒ කියන්නේ අර කන්ටැක්ට් එක හැදුනේ එතනින්. මුලින්ම නිර්මාංශුනේ එතනින්. මාව ගෙන්නලා හරකින් නිදාස් කරලා එහෙම කරා. මම තමයි මායි දයන්ිතානයි දෙන්න තමයි ආවේ. ප්‍රශානන මේ දැන් සහිත ඔබ මේ දැන් කිව් අපි ඒ කියන්නේ පිරිසිදු චේතනාව තමයි ගෙන දෙන්නේ වාසනාව. මේ වාසනාව ගෙන දෙන්න ඇත්තටම මේ සිතිවිලි වල යම් විපර්යාසයක් පරිවර්තනයක් වෙනවා කියලා ඔබ විශ්වාස කරනද ඇත්තෙම ওই නිර්මාංශ වීමත් එක්ක? ඔව් අනිවාර්යෙන්ම තියෙනවා. ඉතින් මොකද අර ඒ අර අපි මේ දේවල්ක සම්බන්ධ වෙනවත් එක්කමනේ අපේ සිතිවිලිත් වෙනස් වෙන්නේ. ඉතින් අර මම ඒක අර ඉස්සෙල්ලත් කිව්වේ අර සාමාන්‍යයෙන් මනුස්සයෙක්ට තේරෙන්නේ නැති කාලෙක වුණත් අර මේ දෙයක් එක්ක බැඳෙන්නේ ඒ අර සිතුවිලි වල තියෙන ගුණාත්මක භාගින්ද තමයි. එහෙමයි. එතකොට දැන් අපි බොහෝ වෙලාවට මේ දලදා වහන්සේ වැඩ ඉන්න මේ පුරවරේ තමයි ඔබ මේ පහස ලබන්නේ. මේ පින් සිතුවිලි මතුවෙන්නේ. මේ පින්සිත ඇති වෙන්න ඔබ විශ්වාස කරන හැටි පෙර පින්ද ඔබ මතු කරගත්ත පින්ද ඔබට හිතන හැටි කොහොමද? මම හිතන්නේ දෙකම තියෙනවා එතන. ඔව් ඒ කියන්නේ පෙර පිනුයි අර ඒවා මතු කරගන්න ඒ දරණ උත්සාහය ඒ දෙකේම එකතුවක් ඉදිරියට තමයි මේක ඒ කියන්නේ එක දිගටම පැවතීගෙන යන්නේ. හොඳයි. අපේ බන්දුල චන්ද්‍රකුමාර් සහෝදරයා දැන් ඔබට මම හිතන්නේ පෙරපින් මතුවෙන කාලය මේ කාලේ ගෞරව සම්මාන බොහොමයකින් පිදුම් ලැබුවා පහුගිය කාලේ. අපි ඒ කතාවෙම මේ කතාව ආරම්භ කරමු. සුදනාගේ මවසරයි විශේෂයෙන්ම අපේ ගෞරවනීය අපේ නිහල් විජේරත්න මැතිතුමනි ඒ වගේම චාමික සීමාන මැතිතුමනි දයාබර මගේ සහෝදර සියදනාගේ මවසරයි. ඇත්තටම මට කියන්න සතුටුයි. ඒ ගැනත් මේ විශේෂයෙන්ම කියන්න ඕන මම දහම් පාසල් ගුරුවරයෙක් වශයෙන් දැන් වසර 16ක පමණ කාලයක් විශේෂයෙන්ම නිර්මාංශ වෙලා නිර්මාංශ වෙලත් ඒ වගේම කාලයක් විශේෂයෙන්ම නිර්මාංශ ජීවිතය ගැන මුලින්ම කියනවා නම් මම මේ සංවිධානයට බැඳෙන්නට කලින් ධම්ම නිර්මාංශයි. ඒ කියන්නේ මේ සංවිධානය නිසා නිර්මාංශ වෙච්ච කෙනෙක් නෙවෙයි මගේම ඒ කියන්නේ හැඟීමකින් මට ඇති වෙච්ච සිතුවිල්ලකින් මා කරගත්තා ඔය යම් කිසි කුලසලයක් අනුබලයෙන් මට ඒ සිතුවිලි පහළ වෙලා අර කිව්වා වගේ අපේ සචිත්ත මහත්තයත් කිව්වා වගේ පෙරපින් මතුවෙලාද මන්දා මටත් එහෙම සිතුවිල්ලක් පහළ වුණා. ඒ අවස්ථාවේදී මට උමනා වුණේ විශේෂයෙන්ම කියන්න මට දැනගන්න ලැබුණේ ඊට පස්සේ තමයි මෙහෙම සංවිධානයක් තියෙනවා අපේ කොහොමද ඒකට ඒගෙන අනුගත වෙන්නේ කියලා. මම ඒක එතනදිත් කරේ මගේ දහම් පාසලේම වැඩසටහනක් ලෑස්ති කරා. මම ලෑස්ති කළා තමයි පටන් ගත්තේ මේ සංවිධානයත් එක්ක සම්බන්ධ වෙන්න. එදිනම ඒ වැඩසටහනත් එක්කම මම මේ සංවිධානයටත් බැඳෙනවා. ඒ ගමන තමයි අද වෙනකන් වසර 12ක විතර කාලයක් මම මේ සංවිධානයත් එක්ක දැනටත් සම්බන්ධ වෙමින් ඉන්නවා. ඒ වගේම කළුතර දිස්ත්‍රික්කයේ බේරුවල ආසනයේ මම සංවිධායක වශයෙන් කටයුතු කරනවා. අද වෙනකොට මම ශ්‍රී ලංකා අවිහිංසාවාදී යෝන් සංවිධානයේ නියෝජ්‍ය ජාතික සංවිධායක වශයෙන් මේ වෙනකොටත් කටයුතු කරනවා. හොඳයි. ඔබට ලැබුණු සම්මාන ඒ පිළිබඳ කියනවා නම් මම බෞද්ධ මනෝවිද්‍යාව සහ බෞද්ධ දර්ශනය පිළිබඳ හදාරමින් ඒ කියන්නේ මේ දහම් පාසල් ජීවිතේ මට ගොඩාක්ම වැදගත් විෂයන් දෙකක් ඒ වගේම දරුවොත් එක්ක වැඩ කටයුතු කරන නිසා බෞද්ධ ජනතාවත් එක්ක බෞද්ධ මනෝවිද්‍යාව මම හදාරුවා. මේ මෑත එක තමයි මට ඒකේ සාධික ප්‍රතිඵල ලැබුණේ. ඉතින් ඒ ගැනත් හරිම සතුටුයි. ඒක මොකද්ද ලැබුණේ? ගෞරව සම්මානයක් සහ තවත් දහම් පාසල් ගුරු රන් සම්මානයකුත් ලැබුණා. මොකද මගේ කලාපේම දහම් පාසල් අතර මම විශේෂම ක්‍රියාකාරීව කටයුතු කරන දහම් පාසලක් සහ දරුවොත් එක්ක ලොකු වැඩපිළිවෙලක් හදලා තියෙනවා. අපි විශේෂයෙන්ම අපේ මේ වැඩසටහනුත් සමගම මම දහම් පාසල් ගොඩක් ඒ වැඩසටහනුත් කරලා පාසල් වලත් අපි වැඩසටහන් කරා අපි කලාපය තුළ. ඒ වගේ පාඨමාලා කීපයකට බහදාරන මොනවා හරි. ඔව් දැන්ටත් මම අභිධර්මය සහ පාලි විෂය ධර්මෙන් ඉන්නවා. ඒ වගේම නීති පිළිබඳවත් යම් ධර්මෙන්. ඒ වගේ කටයුතු රාශියක මම නියලෙ ඉන්න ගමන් විශේෂයෙන්ම ඉතින් ඔබතුමා කිව්වාගේ මම හිටපුරණ විරුවෙක් ඒ ගැනත් කියන්න ඕන. නාවික හමුදාවේ වසර 12ක සේවයක් කරලා අදටත් රට වෙනුවෙන් යමක් කරන්න හැමතිස්සෙම උත්සාහ කරන කෙනෙක්. කොහොමද නාවික හමුදාවට ගුවන් හමුදාව සම්බන්ධ වෙන්නේ? නාවික හමුදාවයි ගුවන් හමුදාවයි යුද හමුදාවයි ගත්තොත් ඉතින් ත්‍රිවිධ හමුදාව අපේ රටේ අර කියන්නේ රටවැට බැඳි රන්වැට කියලා වගේ. ඒ වගේ නේද යාළුවා? ඔව් අපේ තඳුල මහත්මයා හිටියේ ගුවන් හමුදාවේ. ඉතින් එතුමත් මගේ සමකාලීන හමුදාවේ රණවීරුවෙක්. ඉතින් අපි හැමදෙනාම විශේෂයෙන්ම අපේ තඳුල මහත්තයාගෙත් මගෙත් හැමතිස්සම කතාවක් තමයි. ගොඩක්ම අපි රණවීරුව ඒ කාලේ නම් අපි එකතු කරගත්ත මේ වැඩ පිළිවෙලට. ඒකෙන් ලොකු අපි දෙයක්
හොයාගත්ත අපේ සෞරත් හැමතිස්සම කියන කතාවක් තමයි අර ඔවුන් තුල තියෙන යම්කිසි ජවයක් නායකත්වයක් සහ විනයක් කියන එක ටිකක් රණවිරුවෙක් ගාව තියෙන හැඟීම් මේ 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 අපේ වැඩසටහන වලට ගොඩක් අපිට තවත් ලඟ වෙන්න හේතුවක් නේ රට වට බැඳි රණවට කියලා අපි කියන්නේ මොහොත යනකොටද උඩ ගෝණී ගැන ඒව දැක්කේ නෑ නෑ ඔව් ඒ කතාවට ඉතින් එහෙම කියන හැමෝම ඒ විවිධ හමුදාම ගත්තොත් ඉතින් මේ පහුගිය කාලෙත් ඇතුළේ රටේ තිබුණ යුද විවේචනයත් එක්ක ගත්තොත් අපි ඉතින් ඒ විවිධ හමුදාම අද මේ රටේ තැනකට එන්න නම් ඒ විවිධ හමුදා මේකට සම්බන්ධ වෙනවා ජාතියේ මුර දේවතායලි රෑ පුරා දැල්ලි තී කියලා අපි කවි ගීතවලත් අහනවා මේ සභාවේ ඉන්නවා දිව්‍යා තිලෝක ඔබ පුහුණු ගුරුවරියක් හැටියටත් කටයුතු කරනවා ඔබ තමයි මේ මාධ්‍ය හා ප්‍රචාරක ලේකම්රි අභිනව කොහොමද ඔබ අද හඬ අවදි කරන්නේ ගරු අප සංවිධානයේ ගරු සභාපති නිහල් මැතිතුමාගෙන්ද මාධ්‍යවේදී චාමික මැතිතුමාගෙන්ද සංවිධානයේ සියලු සමාජිකයන්ගෙන්ද අවසරයි ඉතින් ඇත්තටම මම මේ සංවිධානයට විතරක් නෙමෙයි ඇත්තටම සමාජ මාධ්‍ය ජාලාවල මම ගොඩක් මේ වගේ සංවිධාන ගැන හොයලා බැලුවා. එතකොට තමයි මට මේ සංවිධානය ගැන දැනගන්න ලැබුණේ. ඒ කියන්නේ මේ වගේ සංවිධාන තව තියෙනවද? මම පෞගේ කාලේ අර පොයට ගියා මේ තියෙන එකම සංවිධානයේ අවිහිංසාව තියෙන මේ එකම සංවිධානය කියලා තමයි ඔය නෑ මං කියන්නේ පත්තාන එහෙමද අපිට පතුරු ගැව්වේ තියෙන එකම සංවිධානය නෑ නෑ තව තිබුණා يعني පොඩි පොඩි මේ يعني Facebook වල සමූහ තිබුණා ඉතින් අර විධිමත් තිබුණේ මේ සංවිධානය තමයි ඊට පස්සේ තමයි ඉතින් මම මේ සංවිධානයට එකතු වෙලා ටික කාලයක් යනකොට ඊට පස්සේ හිමාද්‍ය ලේකම් තනතුර ඉතින් ලැබුණා. දැන් සාමාන්‍යයෙන් අපි තරුණ වයසේදී තරුණ ළමයි ගොඩක් වෙලාවට සමාජ මාධ්‍ය ජාලයක තමයි ඉන්නේ. ඉතින් මේ මම බලාපොරොත්තු වෙනවා එකෙන් අපේ තාරුණ්‍යයට නව අදහසක් මේ සමාජගත කරන්න මේ කියන්නේ නිර්මාංශ වීම ගැන, සත්තුන් ගැන, අවිහිංසාව ගැන ඒක තමයි මම බලාපොරොත්තු වෙන්නේ. ඔබේ කොහොමද පෞල් පසුබිම මේ නිර්මාංශ වීමට ලැබෙන පන්නරය, පිටුබලය, ඒගොල්ලන්ගේ ලැබෙන දායකත්වය කොයි වගේද? පෞල් පසුබිම ඇත්තටම පෞලෙන් තමයි ගොඩක්ම මේ මේකට කියන්නේ අවස්ථාව ලැබුණේ. මම උපදී ඉඳලම ක්ෂීරපාය සතුන්ගේ මස්කාර නෑ කොහොමත්. ඊට පස්සේ තමයි තේරුම් ගත්තේ සත්තු හැමෝම සත්තුනේ ඉතින් ක්ෂීරපාය වේවා වෙන අය වේවා. ඊට පස්සේ තමයි ඉතින් හැමෝගෙම නොකා ඉන්න කියලා හිතුවේ. ඊට පස්සේ තමයි එහෙම සමාජ මාධ්‍ය ජාලාලි මේ ගැන හොයලා වෙන වෙන මාධ්‍ය වලින් හොයලා ඇත්තටම ගෙදරින් මේ එහෙම උදව් ලැබෙනවා මොකද මම තමයි ගෙදරින් එකම ළමයා. එහෙම කියලාත් ඉතින් නැහැ ඒගොල්ලෝ. එහෙම කියලා එකයි අකා නෙවෙයි. එහෙම කියලා නෑ ඒගොල්ලෝ ඉතින් ඉඩ දෙනවා ඉතින් ඒකට එහෙම බල කරන්නේ කන්නේ. ඒ කියන්නේ දැන් ඔය ශීරපායි කිසිම සතෙක්ගේ ආහාර ගත්තේ නෑ කියලා ශක්තිය හරි අඟපතේ ප්‍රමාණය හරි එහෙම අඩුවක් එහෙම පාඩුවක් නෑ නේද? නෑ නෑ ගෞණියට වැඩිය තියෙනවා. අපේ සජිතවන්නාරි ගෝමගේ සභාවෙතෝ මේ කියන කතාත් එක්ක අපිට බොහොම සතුටක් දැනෙනවා. ඔබතුමාට මේ අපිට වඩා ඒ සතුට දැනෙනවා ඇති. ඒක අනිවාර්යෙන් දැනිය යුතු කාරණාව. ඔබතුමාට මොකද හිතෙන්නේ මේ තාරුණයේ අදහස එක්ක මේ දක්වන අදහස් දිහා හැනකොට දැනෙනකොට හැඟෙන හැඟ අදහස කුමක්ද? මෙහෙම දැන් අපි ඔඩිසලා තරසටහන කරා. ඒ තරුණිය බැලුවත් අපේ බන්දුල මහත්මිය බැලුවත් ගොඩක් ත්‍රිවිධ හමුදාවට සම්බන්ධ අය ගොඩක් ඉන්නවා මේ යෝන් සංවිධානයේ. ඒකට දැන් අර ඔබතුමාත් හේතුවක් හොයනවාද මන්ද ඔබතුමාත් අහනවා අමුතු අමුතු ප්‍රශ්න ඒ අයගෙන්. ඒ තුළ මම දකින දෙයක් තමයි ශාමික මහත්තයා මේ යම්කිසි හමුදාවකට සම්බන්ධ වෙනවා නම් එතන විනයක් තියෙනවා. එතකොට ඒ විනය මොකද මම විශේෂයෙන් හමුදාවල දේශන කීපයක් නෙමෙයි මම ඉතින් බහුතරයක් කරලා තියෙනවා. මාන්දාක මම මේ මාව ගෙන්නලා කරා මාංකන්ත මහත්තයා අපේ බ්‍රිගේඩිය මේ මන් දැක්ක නෙළුම් පොකුණි කරා යාපනය ගෙනල්ලා කරා දාස් ගානකට. ඒ වගේම මේ සමහර හමුදාවෙන් රිටයර් වෙනකොට මාව ගෙන්නල කළා. ඒ වැඩසටහන් නැමැත්තුවා. ඒක හරි අපරාධයක්. ඒක නවත්තන්න එක මොකද ඉතින්දි තමයි රිටයර් විශ්‍රාම ගියාට පස්සෙ තමයි යම් කොටසක් යන්නේ මේ අපි මේ ඔබතුමාලා හොඳ පැත්තට ආවා වගේම ඒ පැත්තටත් යන කොටසක් ඉන්නවා. ඒක වළක්වන්න ඒ අයට සතර බිය අවබෝධ කරගන්න ඕනේ. දැන් මට මතකයි පුත්තලමයි අනුරාධපුරයේ අතර තියෙන මේ විශ්‍රාමයේ යන යහමුදාසේ බලුන්ට මේ වැඩපිළිවෙලා. ඒක හැමදාම විශ්‍රාම යනකොට මාව ගෙන්නලා දේශනයක් කරනවා. ඒක හරි ප්‍රතිඵලයක් තියෙනවා. ඒතකොට දැන් ඔතන තමයි ඔරු ලොකු විනයක් ගොඩනගෙනවා.
විනයක් දැන් ඔබතුමාලාට හමුදාවට බැඳෙන්නත් මාස 5ක 6ක අවුරුද්දක ට්‍රේනින් එකක් තියෙනනේ. එතරම් හදන්නේ විනයක්නේ. විනයක්නේ. දැන් අපි මේ සංසාර ගමනේත් අපිට විනයක් තියෙන්නේ. අපිත් දැන් මේ වැඩ කරන වැඩේටත් අපිට වෛර කරන ක්‍රෝධ කරන කොටසක් ඉන්නේ. මේ අතරනේ එතරම් තියෙන අපි යන්නේ විනය හා සමාන විශයක් එක්ක. මෛත්‍රිය. මහා මෛත්‍රිය. ඒ වගේ විනයක් එක ඇති වෙනකොට අපිට මනසක් හදාන ලේසි ත්‍රිවිධාමුදාය පුද්ගලෙකුට. ඒ ශක්තිය අපිට තියෙනවා. අපි ඒ පුද්ගලයාගේ තියෙන විනය තමයි විනයට තමයි අපි එම් කළා ඒ කටයුත්ත කරන්නේ. ඉතින් එතකොට සමාහිත අපරාධයක දෙන මිනිහෙක් පුද්ගලෙක් වුණා බෝසත් පුද්ගලෙක් වෙන්න පුළුවන්. ඒ බලය තියෙන මහා මෛත්‍රියත් එක්ක දෙකෙන් ඒකට ප්‍රතිඵල තමයි මේ පේන්නේ. එහෙම නේද? ඔව්. ඉතින් තින්දි මම විශේෂයෙන්ම ත්‍රිවිධ සමුදාය ගැන මම මට ලකු මේකක් තියෙන රට ජාතිය වෙනුවෙන් ඒ අය ඒවක් රටක් ජාතිය බේරගත්ත බේර ගන්න උත්සාහ කරපු පුද්ගලයෙක් ආධ්‍යාත්මිකයෙන් තියෙන සමාජීය වශයෙන් මනසක් ගොඩනගන්න පුළුවන් හැකියාව මට තියෙන මහත්ව ඊට වැඩිය මන් දන්නේ නැහැ කියන්නේ ඒක බිනක් නෙවෙයි කුසලයක් හැටියට මන් දකින්නේ මේ කුසලයේ කියන එක අපි කවදාරි සංසාරේ ඉගොඩ වෙනකන් ඒකේ බලයේ ශක්තිය අපිට තියෙනවා පින ඉතින් අපි විඳින්න විඳින්න ගෙවෙනවා නේද එහෙම නේද ඔව් ඉතින් අපි කරන ඔය කුසලය ඇතුළත අපිට අවශ්‍ය පින තියෙනවා පිනේ කියලා වෙනම කරන්න අවශ්‍ය නැහැ බඳුන මාත්‍ය තේරෙනවා කියන ඒක ඔබතුමාලා අපි කවුරු ආධ්‍යාත්මික මැත්තෙමින් අභ්‍යන්තර ගැඹුරව සාකච්ඡා කරොත් අපිට ඒක ත්‍රිපිටක ධර්මයෙන් සාකච්ඡා කරන්න පුළුවන් ප්‍රශ්න වෙලා තියෙන්නේ ත්‍රිපිටක ආචාර්යේ ඉන්න ධර්මාචාර්යේ ඉන්නවා ඒක ඇවිල්ලා අර පරීක්ෂණ නිරීක්ෂණ නිගමන තුලින් උපාජී විතරයි මම නමුත් ඒක Tamanටව රටරව දෙන්න බැරිලා තියෙනවා ඒක තමයි රට වෙලා තියෙන හයෙන්නේ අවාසනාවන්ත සිද්ධිය කිව්වොත් ඔබතුමා ඒකත් පිළිගන්න ඇති දාම්පාසල් ආචාර්යවරේ හැටියට අපි අන්න එතෙන්දී සමාජී වශයෙන් මේක රට දෙන්නේ කෙසේද සමාජී වශයෙන් රට යාවුද කියලා අපි අමල විජේරන්දු පුතාලා නිතරම කියනවා සර් මේ වැඩසටහන වලට වැඩි සර් හොඳ දේශන වලට කියලා නිතරම කියනවා ඒ එන්නට මේක හිටපොම හાર્ට් ටෝක් වලට ආවම ගොඩක් හොඳ ඉතින් හાર્ට් ටෝක් මන් දන්නේ අමල පුතාලා නිතරම කියලා දැල්ලා දේශන වලට වැඩි සර් හොඳ දේශන වල දේශනෙදි බොක්කටම දෙනවලු දෙන්නේ නැහැ කියන්නේ මයි මේකෙන් දෙනවා හાર્ට් ටෝක් වලට කියනවා බලු විදිය කියලා ඒක උතුකක් දක්ෂතාවය මා හිතන ගන්න එක දීගිරසා අපි ඉසි අවස්ථාව දෙන්න මෙතුමල්ල. භාවත්තම කියන විදිහට මේ සසල සිත්වල තියෙන කසල. හැබැයි නිසල සිත්වල තියෙන කුසල. මේ කුසල් මතු කරගන්න මෙතනයි මේ ඉන්න බොහෝ තරුණය තුල සසල බවක් ඔබට දැනෙනවාද? මේ තියල තියෙන නිසල බවක්. නිසල සිත්වල තියෙන කුසල මිස කසල නොවේ කියලා අපි අහලා තිනවා. කසුන් කොහොමද අද ඔබ මේ යන ගමනට දැන් ඔබට වාර දොර වගකීමක් තියෙනවා. මං හිතන්නේ සයුරි මේෂත් එක්ක මේ සංවිධානයේ මේ ජාතික සංවිධායකතුමත් එක්ක සම්බන්ධ වුණු සභාපතිතුමත් එක්ක සම්බන්ධ වුණු භාණ්ඩාගාරික මේ තනතුරුත් එක්ක ඔබ උපලේකම්වරය හැටියට මේ කරන යුගකාරක මෙහෙවර දැන් අපි කලින් නතර කර දැනින් ඉදිරියට අඩියක් හෝ රැගෙන යාම තමයි අපේ කාර්යභාරය වෙත්තේ ඔබේ කාර්යභාරයේ දැක්ම අර කියන විෂන් මිෂන් ෆන්ක්ෂන් කියලා කොහොමද දැක්ම ඉදිරි වැඩසටහන් ගැන ඔබේ අදහස් කොහොමද ඇත්තරම අර පෙසයිරි ලේකම් තුමී ඉන්නවනේ එතුමෙත් එක දැනට අපි වැඩකටයුතු කරගෙන යනවා අපි ඉස්සරහට මේක පවත්වාගෙන යන්න තමයි දැනට දිස්ත්‍රික් මට්ටමින් එතකොට ආසන මට්ටමින් තව අපේ ආසන සමහර ඔය දිස්ත්‍රික් 3-4ක ආසන වලට සමහර සංගිඳාගිර මදි 3-4ක ඉන්න පුරප්පාඩු තියෙනවා එයාලා අපි අර ගන්න තමයි මේ ඔක්කොම පුරප්පාඩු අපි දැන් හදාගෙන යන්නේ ලිපි ලේකන ආවටි ගැට ගන්නෙ නැහැ නේද අපි සම්බන්ධ වෙන කතා කරලා එහෙම තමයි අපේ ජාති අපේ සංගිඳාගිතුමත් එක්ක කතා කරලා තමයි ඉතින් සම්බන්ධ කරගන්නේ ඒ ලිපි ලේකන ඔක්කොම හදාගෙන යන්නේ නිසි පිළිවෙලක් තියාගන්න බෑ මේක ඇත්තට පිළිවෙලකට කරගෙන ගිහිල්ලා තව වැඩි ඉස්සරහට යන්න නම් මේ ඔක්කොම එක තැනකට අපි හදාගෙන සර් සම්බන්ධ කරගෙන සර්ගේ වටපිටාව තියෙන බෑ විදිහට සර්ට අවශ්‍ය විදිහට හදාගෙන ඉස්සරහට යන්න ලේකම් තුමියත් එක්ක අපි දැනට දිස්ත්‍රික් මට්ටමින් කරලා ගොඩක් දුරට අවසන් දැන් ආසන මට්ටමින් තමයි කරගෙන යන්නේ මේ ඉස්සරහට කියන්නේ සංවිධායකවරු බඳවගෙන ඉස්සරහට දැන් සියලු දිස්ත්‍රික් වල අපේ සංවිධායකවරු පුරප්පාඩු ඔක්කොම හදාගෙන ඉදිරියට තව වැඩියක් තියලා යන්න ඔය ඒගොල්ලන්ට මොකක් හරි නැද්ද ඇක්ටිවිටීස් ඔය තියෙනවනේ ෆීල් විසිට් හෝ ඒවා අපි කියනවනේ ඔය මේ මේ මොකක් හරි ක්‍රියාකාරකම් දැන් ඔබත් ක්‍රීඩකයෙක් මොකක් හරි තරඟ ක්‍රීඩා තරඟාවලියක් එවැනි වැඩ පිළිවෙලකට යම් අදහසක් තාම ගොනු වෙලා නැද්ද ඇත්තටම අපේ දැන් අපේ සංවිධානයේ ඇත්තටම දැන් අදහසක් දැන් අපි කතා කරගෙන යනවා කට්ටියත් එක්ක අදහසක් තියෙනවා මෙහෙම අපි කට්ටියත් එක්ක ක්‍රීඩා තරඟාවලියක් ඒ කියන්නේ සීල් ක්‍රීඩාවන් එක්කම සම්බන්ධම කරගෙන යන දැනට කතා මේ කතා කරගෙන යන මේ සම්බන්ධ ඔබ නොදැනුවත් මේ නුවරඑළිය ගමනකුත් සංවිධානය මේ සංවිධානය මේ වෙන තියෙනවා ඒක ඉදිරියේදී
එහෙමත් තියෙනවා. ඇත්තරම දැන් කියනවා මේ අපේ සංවිධානයේ ඉන්නන සියලුම සංවිධායකවරු, එතකොට ආසන මට්ටමේ ආසන සංවිධායකවරු, නිලධාරි මණ්ඩලයේ ඉන්නවා, මේ වගේ පිරිසක් ඇත්තරම දැන් ලැබුණොත් අපිට මේ සර් හින්දනේ. එහෙමයි. ඒක ඇත්තටම ලොකු ගෞරවයක් දෙන්න ඕනේ මුලින්ම සර්ට. සර් දැන් මට දැනෙනවා මම මේ සංවිධානයට බැඳිලා මට මේ තනතුරක් ලැබුණාම කොච්චර සතුටුද කියලා. ඇත්තට සර්ට මේ පිරිස දැක්කහම දැනෙන සතුට මට يعني කියා ගන්න බැහැ වචනලින් ඇත්තටම. එහෙම දැනෙන සතුට දැන් අපිට දැනෙන සතුට කඳුළු වලින් පේනවා. අනිවාර්යෙන් මේ සර්ගේ ඇත්තරම අපි ගොඩක් ස්තුතිවන්ත වෙන සර්ට මෙහෙම දැක් කරගෙන ආපුව දැන් මේ සංවිධානයේ බඳවගෙන මේ වගේ පිරිසක් ඇත්තරම අපිට ලැබිච්ච එක ලොකු හයියක්. දැන් මේ ඉන්නවලු ද අපේ බන්දුලා අයියා අපේ නංගි ඉන්නවා අපේ සහෝදර මිත්‍රය ඉන්නවා මේ වගේ සම්බන්ධ වෙලා ඔක්කොමත් එක්ක සතුටින් ගමනක් යන්න අපිට ලැබිච්ච එකම සර්ට ඇත්තරම මේ සර් දැන් හાર્ට් ටෝක් වලට යයිදන්නේ නැහැ. දැන් මේගොල්ලෝ දුපුතා කිව්වා හරි හાર્ට් ටෝක් කියන්නේ මේකයි මේ රට හදන්න බෑ ඔළුව අත ගාලා. අතගාලා හදන්න බෑ. හાર્ට් ටෝක් දෙන්න ඕනේ. හැබැයි හાર્ට් ටෝක් තුල වෛරයක් තියෙන්න බෑ. එතෙන්දී හાર્ට් ටෝක් වලින් අර සමහර එවුන ටොක්කක් යන්නම හදන්න පුළුවන් කොල්ලෝ කෙල්ලෝ ඉන්නවා. කණ්ඩ ගහලා හදන්න පුළුවන් කෙල්ලෝ කොල්ලෝත් ඉන්නවනේ. ඒ හાર્ට් නෙමෙයි මේක හાર્ට් මේ හදවතේ නේද? හાર્ට් එකට වඩා හાર્ට් එක වැඩගත් වෙනවා. හද හાર્ට් එකට දෙනකොට පරිස්සමෙන් දෙන්න ඕනේ. මොකද දැන් කාගේවත් හાર્ට් එක ඇච්චර හයිය නෑනේ දැන්. පොඩ්ඩ යාම යනකොට හાર્ට් ඇටැක් වෙනවනේ. අපේ ඊළඟ වැඩසටහනට අපේ රටේ ඉන්න හොඳම වෛද්‍යවරයා සහභාගී වෙනවා. සහභාගී වෙනවා. එතුමාට දැන් මේ දරුවන්ව යොමු කරවන්න ඕනේ. වෛද්‍ය විශේෂඥයෝ ඉතින් හැරිස් පතිර කියපුවාම මුළු ලෝකයම ගෞරව කරන වෛද්‍යවරු. මගේ අන්න එක තමයි මගේ ඊළඟ පියවර. මේ ලට ඉන්න උත්තරීතර මේ සියලුම අය මෙයා සම්බන්ධ කරලා මේක මහා මේ බලවපු තරමට තමයි රටේ ප්‍රතිපත්තලයදී. මොකද මේවා නෑනේ සාමේ මේ ජනප්‍රිය වෙන්න එහෙම නැත්නම් මේ මූල්‍යමය අරමුණු. ඉතින් ඒක නිසා තමා සම්මතිය පිටනකොට මේක සමාජයට යනවා. බුදුදහමත් ඔය වගේ තමයි ස්වභාවිතම තියෙනවානේ. සඳ මඩල වගේ විවෘත කරන්න බැබලෙන ගතිය වැඩි වෙනවා. මේක මේ වගේ මේ තාරුණ්‍ය මේවට වේදිකා තනන්න මොවුන්ගේ කාන්තිය ප්‍රභාවනේ කීර්තිය ප්‍රශංසාව මේගොල්ලන්ගේ ශක්තියින් ලෝකෙට විදහා දක්වනවා. දැන් ගිය පාර එකේ ඔබතුමා දැක්කනේ අපේ ළමයි බණ කියපු හැටි. ඈ ඈ ඉතින් සමහර කියනවා නේ ආමුදුර කිනුගත් ඒ වරණ ටික අහන්න ලැබුණේ නැහැ නේ කියලා. ඒක ඒ වචනවල තියෙන පැහැදිලි බව, සුපැහැදිලි බව, ගැඹුරු බව. ඔව්. ඒ වගේ ඒක දැන් අපි ඔක කියලා නෙවෙයි මෙතන වාඩි වෙන්නේ. අන්න ඒකනේ ඔතන තියෙන බලය. අපි තාමික මහත්තයා වගේ අද මොනවද කතා කරන්න කියලා. ගෞණ එකක් අහන්නේ කියනවා. නමුත් අපි දෙන්නම හිතපු දෙන්නේ පැත්ත නෙවෙයි වැඩසටහන යන්නේ. ආධ්‍යාත්මික පැත්තට වැඩසටහන යන්නේ. එහෙම නේද? ඒක තමයි කියන්නේ ආධ්‍යාත්මික බලය කියන්නේ. කසුන් ඔබ ඔව් දැන් සර් කිව්වා වගේ දැක්කේ නැත්නම් මට වෛද්‍යවරු පවා අපිට මුණ ගැහෙන්නේ. මේ සංගමයක් මෙහෙම හදලා ධාතු මුණ ගැහෙනවා. ධාතු මුණ ගැහෙනවා. ඇත්තටම එහෙම අර සංවිධානයක් එහෙම හැදිච්ච එකත් අපිට දැන් ඇත්තටම වෛද්‍යවරු ඉන්නවා. සීල වංශයෙන්ම පිරිසක් අපිට එකතු වෙලා තියෙනවා. කියන්නේ රටේ හොඳ පිරිසක් නේ මෙතන ඉන්නේ. ඇත්තම කෝ නිර්මාංශ කියන්නේ මේකම ලොකු ඒ එතනම හොඳ පිරිසක් එකතු වෙලා තියෙනවා. ඉතින් සතුරු ඇත්තටම ඉතින් ඉදිරියේදීත් මේ වගේ වැඩ කටයුතු කරගෙන අපි හොඳයි. මම හිතන්නේ ගමන දුෂ්කරයි, දුරයි, පාපැලී ලේකලයි. ඒත් යා යුතු ගමන. මේ ගමන යන්න නම් ආර්ථික හයියක් ඕනේ. මේකේ උපභාණ්ඩාගාරිකතුමාලට ලොකු කාර්යභාරයක් තියෙනවා. මම හිතන්නේ හොඳ තරුණ ව්‍යාපාරිකයෙක් මේ බර දරන්න පුළුවන් යවයක් ඇඟේ පතෙන් විතර නෙවෙයි හිතේ නේද? සක්වල අවිවලටත් වඩා බලවත් කියන සිත්වල සවි. ඒ සිත්වල සවිය හොඳට තියෙන බව අපිට පේනවා සයිත්. කොහොමද ඔබ මේ සවිමත් බව මේ සංවිධානයට ශක්තිය දෙන්න, ආර්ථික ශක්තිය දෙන්න ඔබේ වැඩපිළිවෙළවල? ඇත්තරම මේ අපේ භාණ්ඩාගාරයක් වශයෙන් ඒකන කටයුතු විද්දී අපේ භාණ්ඩාගාරකතුමයි මමයි අපි වෙනම අපේ සීලුම ගනුදෙනු සඳහා කවුන්ට් එකක් දැන් අපි කතා කරගෙන හදාගෙන යනවා. ඉතින් එතකොට එතන අර අපිට වුණත් අපේ වැඩ කටයුතු කරගන්න පහසු වෙන විදිහට අර ඒකේ අර කියන විසිබිලිටි එකක් ඒක හැමෝටම තේනවා. මොකටද ගියේ, මොකටද සල්ලි ආවේ, අර ඒ විනෝදභාවයක් තියෙනවා එතන. ඒතර ඒකේ එතන ඇත්තරම වැඩ කරද්දී හරි පහසුයි. මොකද ඉතින් අර මම ව්‍යාපාරිකයෙක් හැටියට ඉතින් මම ඇත්තටම ඉන්නේ ටිකක් අමාරුම සබ්ජෙක්ට් දෙකක. මොකද මම රතවාහන හා මම බස්රත කර්මාන්තයක් තියෙන මගේ. ඉතින් ඒ දෙකත් එක්ක බස්රත කර්මාන්තයක් අපි ඒක නත් නොසඟවා කියමු නේද? ප්‍රයිවට් බස් මේ ට්‍රාන්ස්පෝර්ට් සර්විස් එකක් තියෙනවා. සම මගේ වාහන සෙල්ලක් තියෙන්නේ. ඉතින් අර ඒ දේවල් වල මේ මුදල්
පරිහරණය ඒක මැනේජ් කරන විදිහ හැමදේම ඉතින් අර නිතරම වෙන්න ඕනේ දේවල්. ඉතින් ඒකයි මම හිතන තණ්ඩුල මහත්මයා මට ඒ උපවාණ්ඩාගාරික තනතුරු දුන්නෙත් අර මේ වගේ ලොකු සංවිධානික ඒ දේවල් වල තියෙන විනිවිදභාවයේ හරියට කරගෙන කියන්නේ කොහෙන්වත් ප්‍රශ්නයක් නොවන විදිහට වැඩේ කරගෙන යන්න අවශ්‍ය පසුබිම සකස් කරගන්න තමයි ඇත්තටම අපි දැන් කටයුතු කරගෙන යන්නේ. ඔව් මම හිතන්නේ හැම සංවිධානයකටම මේ මුදල් එක තමයි ගොඩක් දේවල් පැටලෙන්නේ. මේ 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 මුදල් ආයතන පරිහරණයන් මේ මේ දේවල්. දැන් ඔබේ සංවිධානයේ යොවුන් සංවිධානයේ කවුරු හරි ආධාර කරන්න එහෙම අදහසක් තියෙනවා නම් කොහොමද උන්ට මේකට දායකත්වය දරන්න හැකියාවක් තියෙනවද? තාම ඒ ගැන අපි කතා කරලා නැහැ. මොකද ඒක ටිකක් පොඩ්ඩක් බරපතල කතාවක්. මොකද ඕක ආධාර කරන්න ගියොත් උතන සමහර විට තව වෙන වෙන කතාන්දර හැදිලා සංවිධානයේ නම කැත වෙන්න තියෙන අවස්ථා විතර වැඩි. ඉතින් අර ඒ දේවලුත් එක්ක ඉතින් අපි පුළුවන් විදියට සපෝට් එකකට හදාගෙන අපේ සංවිධානයේ ඉන්න සියලු දෙනාගේම එකතු වෙන් කොහොම හරි මේක ඉදිරියට අරගෙන යන එක තමයි ඉතින් අපේ තියෙන එකම අභිප්‍රාය. හොඳයි, මං හිතන්නේ පිරිසිදු චේතනා ගෙන දේ වාසනා කියලා අපි කියනවා. බන්දුල චන්ද්‍රකුමාර සහෝදරයා, කොහොමද ඔබ දහම් පාසලක ප්‍රධාන ආචාර්යවරයෙක් මේ 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 වගේ බාරදෝර කාර්යයන් කරනකොට මේ නිර්මාංශ වීම පිළිබඳ ගැටලු ඇති වෙන්න පුළුවන්? හැමදෙනාටම නිර්මාංශ වෙන්න බෑ, මේක මේ ප්‍රායෝගික දෙයක් නෙවෙයි, මේක මේ මේ පිළිබඳ ගැටීම් ඇති වෙන්න පුළුවන්. මේ ගැටීම් තුලනය කරගෙන කොහොමද ඔබ මේ ගමනත් එක්ක යන්නේ, මේ මේ නොගැටී යන්නේ කොහොමද නෙළුමක් වගේ? ග්‍රාමීණ මහත්තයා, ඔය ප්‍රශ්නේදී මම මීට පෙර වැඩසටහනවලදීත් කියලා ඇති, සමහරක් අවස්ථාවේ අපි මුල් කාලේ අපි මේ වැඩසටහන් කරගෙන යනකොට අපිට උඟා බාධක ආවා. පෙසර් කියනවා වගේ අර හැමදෙස්සම කියනවා වගේ අර ගල් මුල් වෙනවා. ඔව්, හැබැයි ගැටුමක් නැත්තම් නාට්‍යකුත් නෑ. නාට්‍යකුත් නෑ. අපි කියන්නේ මොකුත් නොකර හිටියනම් ගෙදරට වෙලා නිකම්ම හිටියනම් අපිට කවුරුත් මොකුත් කියන්නේ නෑ. ඒ වගේ අපි වැඩක් කරනකොට යමක් අහන්න බලාගෙනත් ඒ වලට මුණ දෙන්නත් බලාගෙන තමයි අද මේ තත්ත්වෙට ඉන්නේ. ඔව්, පිගම් හොදනකොට පිගම් බින්දනවා. අන්න ඒ වගේ තමයි. ඉතින් සමහරක් අවස්ථාවල අපි වැඩසටහන් කරලා අවසන් වෙලා ළමයි අර අපි ඉදිරියට ගෙනලා අහනවා. අපි සෑහීම ඉස්සර මට මතකයි වැඩසටහන් වලදී මේ වැඩසටහනෙන් මොකක් හරි යමක් ඔයගොල්ලෝ ගත්තද කියලා අහනකොට ගොඩක් ළමයින්ට එනවා චේතනාවක්. මට අර මේ අපේ සත්‍ය මහත්තයත් කියපු වගේම මතක් වුණා, මේ දහම් පාසල් යන කාලේ ඉස්කෝලේ යන කාලේ එක එක අවබෝධයෙන් ඉන්නේ ළමයි. ඒතකොට ළමයි මේ ඒ වෙලාවේ අවබෝධ කරගන්නවා ඒ අහපු දේශනයකින් මම අද ඉඳලා මස් මාංශ අනුභව කරන්නේ නැහැ කියන එක. ඔන්න ඔය වගේ වෙලාවදී ගෙවල් වල පොඩි ගැටලුවක් එනවා දරුවන්ට. අපේ අර මෙච්චර කාලයක් මස් මාළු කාපු ළමයි දැන් මාළු කෑල් ලයින් කරලා බත් කන්නේ. ඔය වගේ මට ආවා පොඩ්ඩක් අපේ දහම් පාසල වැඩසටහන් කරාට පස්සේ දෙමව්පියන්ගෙන් පොඩි අභියෝගයක් එනවා. ඒකොට ඉතින් අර ළමයට දැනලා තියෙනවා යම්කිසි ළමා මනසට ඒ වෙලාවේ හැටියට හරි මට හිතුණා හරි සතුටුයි. මේ මේකෙන් අද මම යමක් ඉගෙන ගත්තා. මේ සතෙකුගේ මාංශයක් සතෙක්ව මරලා හෝ මැරිච්ච හෝ සතෙකුගේ මාංශයක් අනුභව කිරීම යම්කිසි පාප කර්මයකට මූලික හේතුවක් වෙනව නේද කියන. විශේෂයෙන් මට මතකයි දැන් අපි පන්සිල් පදපය ප්‍රාණඝාත අකුසලයේ ගැන කතා කරනකොට සාමික මාත්‍යා අපේ සර් මට මතකයි ඉස්සරහත් කිව්වා මේ අර සතෙක්ගේ මරණයට හේතු කීපයක් අයිති වෙනවා ප්‍රාණයක් නිරුපද්‍රි කරන්න. අන්න ඒ අවස්ථාවක එතකොට යම්කිසි අනුබල දීමක් සිද්ධ වෙනවා කියන එක අපි අවිවාදයෙන්ම පිළිගත යුතුයි. මේ මාංශ අනුභව කිරීම ඒ වක්‍රාකාරව හෝ අපි මස් මාංශ පෙළඳපොළට ගෙන එන්න අපි යම්කිසි උදව්වක් කරනවා. ඒ කියන්නේ මේ වෙළඳාම පිණිස කරන ව්‍යාපාරයක් ඒක. එතකොට ඒ තුල වුණත් අපි බුදුහාමුදුරුවෝ අර නිර්දේශ කරපු අපිට තියෙනවා වෙළඳාම් කීපයක්. ඒකේ අයහපත් වෙළඳාමත් තමයි මස් මාංශ වෙළඳාම. සම්මා ආජීවයට අයිති. සම්මා කම්මන්තරත් ඒක වැදගත් වෙනවා. ඔව්, යහපත් ව්‍යාපාරයක් වෙන්නත් පුළුවන්. ඒ වහිනුත් අපි යම්කිසි අර දරුවන්ට කියා දෙන සමහර දේවල් වලදී අපිට ඒ හේතු ගන්නන්න පුළුවන්. අර වැඩසටහනක් කරලා ළමයෙක් මස් මාංශ කෑල්ල අයින් කරලා බත් එක නනුබව කරනකොට අර ගෙදර බලන් ඉන දෙමව්පියන්ට ඒක ගැටලුවක් වෙනවා. ළමයාගේ අර අපි කිව්වා වගේ අපේ මේ කසුන් මල්ලිත් කිව්වා වගේ ඇඟේ තියෙන විටමින් ප්‍රෝටීන් ශක්තිය ඕ අඩුයි කියන ගැටලුවක් වෙනවා. ඔය හරහා අපිට දෙමව්පියන්ගෙන් අභියෝග චෝදනා වේදනාවක්ම එනවා. මෙන්න මෙහෙමයි දැන් අපේ ගෙදර ළමයා මෙහෙමයි කියලා. මට ජාමික මහත්තයා පොඩි තව අවස්ථාවක් දෙන්න. මෙන්න මේකත් මම පොඩි ජනතාවට කියන්න ඕන කාරණාව. විශේෂයෙන්ම අපි බෞද්ධ ජනතාවක් වශයෙන් විශේෂයෙන් මම දහම් පාසල් ගුරුවරයෙක් වශයෙන් අපි මේ පව්පින් ගැන නිතරම කතා කරනවා. සමහරක් අවස්ථාවල අපිට තියෙන ලොකුම ගැටලුව තමයි මිනිස්සු මේ පව මොකද්ද පින මොකද්ද කියලා තේරුම් අරන් නැති කතාව. දැන් අපි කියන දේ ඒ ආකාරයෙන් පිළිගෙන ඒක නිසා මස් කන්න එපා කියන එක නෙවෙයි අපි මෙතන. අපේ සර් නිතරම කියන්නේ මේක පාරමිතාව. පුරන්න ගන්න ගත්ත කෙනාට මේක ඒක ඒක අනුබල ඒ කියන්නේ මේ ප්‍රතිඵලය ලැබෙනවා. අද වෙනකොට අපි අර කිව්වා වගේ අපේ ඇඟේ අඩුපාඩුවක් වෙලත් නැහැ.
ශරීරයේ මුකුත් වෙනසක් වෙලත් නෑ. මම හිතන්නේ දවසින් දවස අපි වයසට යනවා. නමුත් ඒකත් ලොකු වෙනසකුත් නෑ වගේ. ඒ කියන්නේ මානසිකව අපි පරිමාවකට පත් වෙනවත් අඩුයි. ඔව් අපි ඒකෙන් හිතලා අපි සතුට වෙනවා. හැමදෙස්සෙම අපි යමක් මේ පිනක් මේ කරගත්ත කුසලයක් කරගත්තා. එතකොට අන්න ඒ කුසලයට පිනට දායක කරගන්න එක තමයි අද අපි තාරුණ්‍යයක් වශයෙන් මේකතු වෙලා ඉදිරිතර තාරුණ පරපුරටත් අපි ආරාධනා කරන්නේ මස් මාංශ අනුභවය අවශ්‍යමද අපිට. ඒ තුලින් අපිට ලැබෙන්නේ මොකද්ද? රසතුෂ්ණාව. ඔව් අර අන්න කිව්වා වගේ රසතුෂ්ණාව පිනවන්න. එතකොට මේ කුසගින්න කියන එකට මස් මාංශ අනුභව අවශ්‍යමද කියන එක මටත් ප්‍රශ්නයක් තියෙනවා. තුෂ්ණාවක් ඇති තුෂ්ණාවක් තමයි ඇති වෙන්නේ. ඇති වෙන්නේ. ඒකෙන් අර දිව පිනවන රස පිනවන කාරණාව මිසක අක්කරයක් විතර දිග දිව නම් ඔව් ඒකත් හරි. නමුත් අර අපිට තියෙන්නේ බුදුහාමුදුරන්ගේ දේශනාවක් තුළ අපි හැමතිස්සම කතා කරන එකක් තමයි බෞද්ධ දර්ශනය තුළ චාමික මහත්තයා මේ කිසි දෙයක් තමන්ට උචිත නම් මම හැමදෙස්සම කියන තම තම නැන පමණින් අවබෝධ කරගන්න කියන එක බුදුබණත් එහෙමයි. මොකද හැමෝටම මේක වැටහිලා නැහැ. අගමුල හැමෝම හරියට දන්නේ නැහැ. නමුත් අපිට දැනෙන දේක් තමයි අපි හැමදෙස්සම කතා කරනවා මාංශ අනුභවයෙන් අපි කරන්නේ අර සතෙක් ඝාතනයට යම් කිසි දායකත්වයක් ලබා දෙනවා. අන්න ඒකවත් තේරුම් අරගෙන අපිට පුළුවන් නම් ඒ තුළ අපි වෙනස් වෙන්න මම හිතන්නේ ඒක තමයි මේ අපේ මේ වැඩසටහන හරහා අපි තාරුණ්‍යනුත් ඉල්ලා සිටින්නේ. ළමයි කියන ළමයින්ට අපිට එකපාරට කියන්න බෑ. මොකද සමහරක් ළමයින්ගේ ගෙවල් වලින් ඒක දෙමව්පියන්ගෙන් එන ගැටලුවක් එනවා. මොකද මගේ ගෙදරත් ඒ தත්ත්වෙ පත් වෙලා තියෙනවා. මගේ දරුවන්ට පවා නිර්මාංශ වෙන ඒගොල්ලන්ට ඉඩ දෙන්නේ නැහැ. මොකද අපේ වැඩිහිටි අය නෑ නෑ එම්ම බෑ ළමයින්ට කන්න දෙන්න ඕන කියන එක මේ ඒ වගේ පොඩි චෝදනාවක් එනවා. ඉතින් ඔන්න ඔය වගේ ගැටලු වලටත් අපි මුහුණ දෙමින් ඒ වගේම තාරුණ්‍යයට මම ආරාධනා කරන අපේ විශේෂම අපි දැන් මම නියෝජ්‍ය ජාතික සංවිධායක වශයෙන් ලංකාවෙම ඉන්න අපේ සහෝදර තාරුණ්‍යට ආරාධනා කරන්න කැමතියි. මොකද මේ මෙහි තියෙන අරමුණ වෙන්නේ අපේ සර් නිතරම කියන වගේ අර යහපත් පරපුරක් යහපත් සමාජයක් කියන හැටියට බෝසත් සමාජයකට මුල පිරීමක් මෙතනින් සිද්ධ වෙනවා. ඒකට අර බිහිදොර කියන එකම අපි හොඳ දොරක් ඇරලා තියෙන හැමෝටම මේකට එන්න කියලා. ඉතින් මෙතනට ඇවිල්ලා බලන්න මොකද්ද මේකේ වෙන්න ඕන කෙනෙකුට අපිට සම්බන්ධ වෙන්න පුළුවන්. ඉදිරියේදී අපේ තව මේක පුළුල් වැඩසටහනක් බවට ඉදිරියේදීපත් වේවි. විශේෂයෙන්ම අපේ හොඳ සංවිධායක මණ්ඩලයක් අපිට දැන් ඉන්නවා. හොඳ තරුණ ජවයක් තියෙන, තරුණ අදහස් තියෙන, තරුණ සිතිවිලි ආකල්ප ගොඩාක් හොඳ තත්ත්වයකට මේ වෙනකොට අපිට පත් වෙලා තියෙන අපේ සංවිධානය. ඉතින් අපි හිතන්නේ මම හැමතිස්සම අපේ කන්සුම් මොලේ කිව්වා වගේ ඇත්තටම මේක හැම දෙයකින්ම ලැබෙන්න ඕනේ හැම දෙයක්ම දැනෙනවා නම් අපේ මේන අපේ සභාපතිතුමාට තමයි ඒ ගෞරවය අපි හැම දිනාගෙම හිමි වෙ යුත්තේ. ඒ වගේම අපි මේ වෙලාවේ විසීපත් කරන්න ඕන කෙනෙක් තමයි තන්දුල අපේ ප්‍රධාන සංවිධායකතුමා. එතුමාටත් ලොකු උනන්දුවක් වුණා වත් මේ තාරුණ්‍ය එකතු කරගෙන හොඳ වැඩපිළිවෙලකට යමු. අද ඒක ගොඩක් දුරට සාර්ථක වෙලා තියෙන අපේ සභාපතිතුමා ලේකම්තුමියා. ඒ වගේම භාණ්ඩාගාරිකතුමා අපි මේ විශේෂම නිලධාරී මණ්ඩලයක් හොඳ පත් වෙලා තියෙනවා. ඉතින් ඒකින්ද අපිට ජී හොඳ ගමනක් පීඩ බව මේ යෝන් සංවිධානය තුළ මා දකින චනුවත් හොඳයි. ඒක දැනගෙන ගියොත් කතරගම, නොදැන ගියොත් තමයි අපි අතරම. මේ දැනගෙන යන ගමන දිව්‍යා මේ තිලෝන මේ තිලෝකා ඔබ ගුරුවරියක්. එතකොට ඔබට ඔබ පුහුණු ගුරුවරියක්. ඒ වගේම ඔබ මේ මාධ්‍ය ප්‍රචාරක ලේකම්වරිය. මේ ප්‍රචාරයට ඉතා ඔබේ හඬ ඉතා වැදගත් වෙනවා. මා කැමති සාමාන්‍ය දැන් අපේ බන්දුල චන්ද්‍ර කුමාර සහෝදරයා කිව්වා සම්මා ආජීව සම්මා කම්මන්තේ. මේකට අපි හිතමු අපි නොකළ යුතු වෙළඳාම් ගැනව සඳහන් කරා. එතකොට අපි නොකළ යුතු වෙළඳාම් වලට මොකෝ මස් මාංශ වෙළඳාම, මද්ද්‍රව්‍ය වෙළඳාම, අවි ආයුධ වෙළඳාම්, වහල් වෙළඳාම්, වසවිස වෙළඳාම්, මේ වෙළඳාම් පහ නොකළ යුතුයි. එතකොට මේකට දායක වීමත් සම්මා මේ ආජීව සම්මා කම්මන්තයට අයිති වෙනවා කියලා එතුමාගේ අදහස් තුළ ව්‍යංගාර්ථවත් වෙනවා. එතකොට අපි අවි ආයුධ මිලදී ගත්තොත් අපි එතන ඒකට දායක වෙලා තිනවා. එතකොට අපි වහල් වෙළඳාමට යම් දායකත්වයක් වුණොත් ඒකට දායක වෙලා තිනවා. ඊට පස්සේ අපි යම් මද්ද්‍රව්‍ය වෙළඳාමට යම් දායකත්වයක් වුණොත් ඒකට අපි සම්බන්ධ වෙනවා. හැබැයි මේ මස් මාංශ වලට දායක වුණාට ඒකට දායක වුණා කියලා අදහස සමාජගත වෙලා අඩු බවක් ඔබට දැනෙන්නේ නැද්ද? එහෙම නැහැ. يعني දෙල්ලුමට අනුව තමයි ඕනෙම දෙයක සත්‍යවම තියෙන්නේ. අපි කියන්නේ මස් මාංශ ඉල්ලුවොත් දැන් අපි මදුරුව ඉයල කන්න ඉල්ලුවත් ඒකත් වෙළඳපොලේ තියෙනවා. දැන් ඔව් මං කියන්නේ දැන් අනිත් දේවල් අපි කියන ඔය වහල් වෙළඳාමත් එක්ක සම්බන්ධ වුණු දේවල් වුණ වසවිස වෙළඳාමට සම්බන්ධ වෙලා ඒකට මෙයා වුණොත් මද්ද්‍රව්‍යය ගත්තොත් ඒකට ඍජුවම දායක වෙලා කියලා පිළිගන්නවා. නමුත් මේ මස් මාංශ ගන්න අය ඒකට දායක වෙලත් නෑ, අපි මැරුවෙත් නෑ, අපි දන්නේත් නෑ කියලා ඒකෙන් බේරෙනවා. අර හතරයි මේකයි අතර වෙනසක් තියෙනවද ඔබට දැනෙන හැඟෙන විදිහට? ඒ හැමෝටම එකම දායකත්වයක් කියලා මේ සමාජගත වීම අඩු බවක් අපිට දැනෙනවා.
ඉතින් මිනිස්සු මස් මාංශ කන්නේ නැත්නම් සතු මරන්නේ නැහෙනි. එහෙමයි. අර කට්ටිය බොන්නේ නැත්නම් බොන්නේ නැත්නම් ඒ දේවල් නැහැ වගේ මරන් කන්නේ නැත්නම් මරන්නේ නැහැ සතු. ඔව්. ඉතින් ඒක තමයි කියන්න තියෙන්නේ. ඔව්. ඒ කියන්නේ මේක කියන්න තියෙන්නේ කොට මේ කියන්න තියෙන එක හඬ සමාජයට ඇහෙන වැඩි. මොකද අනිත් සමාජයේ හැම දොරටුවලින්ම ඇහෙන්නේ මේක අවශ්‍යයි අවශ්‍යයි මේකෙන් පවක් නැහැ හැම තැනින්ම ඇහෙන්නේ මෙවැනි හඬ. එතකොට අපේ හඬ බොහොම අඩුවෙන් ඇහෙන්නේ. ඒ නිසා අපේ හඬට වඩා වැඩි හඬක් තමයි මේ සමාජයේ ප්‍රතිරාවණයෙන් එන්නේ නිම්නාද වෙන්නේ. ඔව්. එතකොට ඔබට හිතෙන හැටියට මොකද්ද මේකට අපි ඔබ මේ ජෝන් සංවිධානයේ මාධ්‍ය හා ප්‍රචාරක ලේකම්වරිය ඔබට තියෙන ඊට වඩා ලොකු ප්‍රචාරයක් දෙන්න මේ මේ සම්බන්ධයෙන්? ඒ කියන්නේ ඉතින් අපි ඍජුව සතා මැරුවත් වක්‍රව මැරුවත් ඉතින් අපි සිදු කරන්නේ ප්‍රාණඝාතය. ඉතින් අපි සත්තුන් ආහාරයට නොගැනීමෙන් අපිට පුළුවන් ප්‍රාණඝාතය වළක්ව ගන්න. ඉතින් අපි සත්තුන් ආහාරයට නොගෙන ඉඳීමෙන් අපිට පුළුවන් ඉතින් ඒකට අපි වක්‍රව හරි සම්බන්ධ වෙන එක අඩු කරගන්න. ඒ දීනි කියන්නේ මේකනේ අර බුදුපියාණන් වහන්සේ පෙන්වන චතුක්කනිපාත අංගුත්තරනිකාය පිටසම කියන සූත්‍රයක් නමයි. ඒක තමයි අපේ සංවිධානයේ තේමාව. පානාතිපාතා සූත්‍රය. අත්තනාත පානාතිපාතා හෝති පරංච පානාතිපාතා සමාද වෙති. කිසිම හේතුවක් නිසා සමාදම් වෙන්න බෑ. ඒකනේ දීනි කියන්නේ. ඒක දීනි කියන සමාජයේත් එක ගලපලා බුදු පියාණන් වහන්සේ පෙන්න පුතේන තමයි මම පෙන්නේ. ඒ චන්ද්‍ර කුමාරට මොකක් හරි ගැන අදහසක් ඇති වුණා වගේ. ඔව් විශේෂයෙන්ම මෙහෙමයි අපේ දැන් අත්‍තරම මට ඒක හොඳ අදහසක් දෙන්න පුළුවන්. විශේෂයෙන්ම චාමිකමත් අපි බෞද්ධ ජනතාව අපි හැමතිස්සෙම බෞද්ධකම කියන එක අල්ලාගෙන ඉන්නේ අර දියුණුවයි කියපු වැරදි දැනුමලින්. මොකක් අය මට ඒකට උදාහරණයක් කියන්නම් මේ අපි හිතනවා අපි හැමතිස්සෙම අපි දියුණුවයි කියලා. අර අපි හැමතිස්සෙම දියුණු වෙලා තියෙන්නේ මුදල් වලින්වත් මේ යාන වාහන වලින්වත් එතනින් කොච්චර දියුණුවත් මිනිසුන්ගේ ලොකු අඩුපාඩුවක් තියෙනවා අපේ මේ යම තේරුම් ගැනීමේ හැකියාවේ පොඩි ගැටලුවක්. තේරුම් ගැනීම කියන්නේ අනිත් හතරම තේරුම් ගන්න තියෙන මේක තේරුම් ගන්න නැති එක තමයි අපිට තියෙන ප්‍රශ්නේ ටිකක්. නේ දැන් අපි හිතමු අවිවාහයේද වෙළඳන් කරනවා අවිවාහයක් ගත්තොත් සම්මා කම්මන්තේට ආජීවයට වැටුණා කියලා පිළිගන්නවා. එතකොට මද්රව්වේ බාර් එකට ගිහිල්ලා අර ගත්තොත් ඒකට දායක වුණා කියලා පිළිගන්නවා. නේද? මස් මාංශය ගත්තා කියලා ඒක දායක වුණා කියලා පිළිගැනීම අඩුනේ අපේ සමාජයේ. ඒක තමයි දැන් බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මයේ තුලම තියෙනනේ සාමික මහත්තයා දැන් තමන්ට ගැළපෙනව නම් මේ හැමදේම පිළිගන්න තමන්ට නොගැළපෙන දේ පිළිගන්න එපා. කාලම සූත්‍රය. කාලම සූත්‍රය. දසාකාරය. අන්න ඒ වගේම තියෙනවා. එතකොට එතනදිත් මම තීරණ ගත්ත එකක් තමයි මේ කවුරුත් කියනවට නෙවෙයි අපි අර මම හැමතිස්සම කියන තම තම නැනපමණින් හිතලා බලන්න මේකේ තියෙන ඇත්තම මේක මම කැමතිද මාව කවුරු හරි මරලා උයලා පිහලා තම්බල කනවට ඒ වගේ සතෙක්ට කියාගන්න බැරි වේදනාවකින් ඒ සතා ඉන්න වෙලාවේ අපි අර මස් අනුභව කිරීම තුළම අපේ ශරීරයට ඇති වෙන අර හැමතිස්සම කතා කරන්නේ වෛරයකින් මැරෙන සතාගේ වේදනාවෙන් මැරෙන සතාගේ ඒ මාංශය අනුභව කිරීම තුළම අපේ ශරීරයට ඇති වෙන්නේ මන් දන්නේ මේ අපි අනතන කොහෙට අරන් යන්නද කියලා එහෙම මොකක් හරි ලොකු පාපයකින් නේද ඔක පුතා පෙන්නවා නේද ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය මට මතක ඉස්සෙල්ලත් අපි කිව්වා කවුරු අපි දැන් මෙහෙම නේද ත්‍රිකෝටික පාරිශුද්ධ බොරුව එහෙම එකක් නැන්නේ නේද බොරුව නියමන්ට කාටද අපි කිව්වා ඒ ගණන් ගන්න එපා බොරුවක්ද කියලා දන්නේ නැහැ ත්‍රිකෝටික පාරිශුද්ධ කාමයේ ඒ අල්ල පුද ගැන කියන්නේ කැමති නිසා නම් ගියේ රින්ග්වි එතන සුරාමේරියෝ ඈ කකෝ බාරගේ තියෙන අපිත් නෙවෙයි පෙරියෝ අපි පෙරනවා දැක්කේ නෑ බෝතලේ බිව්වා බෝතලේ හරියට හරිව්වා මිනිසුන් අදා ගන්න පුළුවන් ඕවා තේරෙනවා ඒක අදුවට මේ තමන් රැවටනවා මිසක් නේද ඒක තමයි අර හුඟක් අපි වෙලා තියෙද්දි සාමික මහත්තයා අපි මිනිස්සු තමන්ට ඕන විදිහට මේව හරවගෙන තියෙනවා අර කබර ගොයත් අල ගොයා කරගන්න කතාවක් තියෙන්නේ. ඔව් ඒ වගේ තමයි තියෙන්නේ. එන්නේ මෙහෙමනේ බුදුහාමුදුරුවා නොකන යුතු ආහාර වර්ග 10ක් තියෙනවා. ඒ 10 ඇරුණාම අනිත් කෑමට කමන්නේ නැහැ. ඒ කාලේ අනිත් කොච්චර බඩගින්නක් ආවත් කන්න එපාම කියපු 10 නෙවෙයි තියෙන්නේ නේද? ඒකෙන් අදහස් කරන්නේ අනිත් දේවා 10 කන්න කියලා ඔබ දහම්පාස ආචාර්ය. දැන් අපි කවදාකවත් තව මේ මිනිස් මේ කොච්චර බඩගින්න හිටියත් මුකුත්ම කන්නේ නැහැ කියලා මිනිස්සෙක් මිනිස්සෙන් මරන් කන්නේ නැහැ. අන්න හරි. එතනට අපි යන්නේ නැහැ. එතකොට ඇයි අපි මේ ප්‍රාණය ගැන හිතනවා නම් ඇයි මේ සතරට තියෙන ප්‍රාණය කියලා හුස්ම ගන්න කෙනෙක් නේද කියන එක හිතන්න බැහැ. නෑ අර අර 10 සත්තු 10 විතරක් දන්නේ හුස්ම. නෑ ඒක තමයි දැන් මුගක්ක හිතන්නේ කුකුලයි එළුවයි හරකයි ඔය ටික ඌරයි ඔය වගේ මේ ප්‍රධාන වශයෙන් මස් මාංශ සඳහා ගන්න සත්තු තමයි ගන්න පුළුවන්. ඒ දෙවියෝ සත්තු මවල තියෙනවා. දැන් සමහරක් ආගමික විශේෂයෙන්ම Hindu භක්තිකයෝ හරක් මස් අනුභව කරන්න දි අයත් ඉන්නවා.
අනුභව කරන්නේම නැහැ හින්දු හින්දු භක්තිය අනුභව කරන්නේම නැහැ. ඒ සමහරක් මම දන්නේ නැහැ ගොඩක් අය එක කතන්දර තියෙනවා. ඉතින් සතෙක්ව ඝාතනය කරනවා නම් මම සඳහා අර ඔහු ඉන්න උනාලු එක්ක උල උඩක හරි එක්ක අර ගිනි ගොඩක් උඩ ගියා. ඒ වගේ ඉස්ලාම ඉස්ලාම ඒ වගේ ගොඩක් දහමවල තියෙනවා. ඉතින් ඔය හැම දෙයකටම වඩා අපි දරන එක දෙයක් තමයි. ඒ හැම දෙයක්ම කියන්නේ මේ ඒක කරන්න බැරි වෙන්න. බැරි වෙන්න. අන්න හරි. ඒක තමයි. ඒක අපි මේ හින්දුවා මේ මේ මුස්ලිම් ආගමේ තියෙන්නේ ඉස්ලාම ආගමේ. සතා කැමැත්තෙන් මරණ තැනට ගේන්න ඕනේ. ගේන්න ඕනේ. දෙක තව සතෙකුට පේන්න මරන්න බෑ. බෑ. සතා මරණ ආයුධය පේන්න බෑ. හතර තැටියක් හරි අන්න පුතා කිව්වේ ඒක. යටි දානවා ගින්දර. අරක ගිනියන් දෙන්න රත් වුණාට පස්සේ පාවාන් ගලවලා නගේ කුඩර නගන සතා මරන. නෑ සතාගේ බෙල්ලට ගහන්න ඕනේ ඉතින් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඉතින් එකකින්වත් කියලා නෑනේ මේ සත්තු මරන්න කියලා. ඒක අපි තේරුම් ගන්න ඕන දේ තමයිනේ. සමහරක් අයට අද වෙලා තියෙන්නේ ඔක තේරුම් ගන්න. ජේසුස් වහන්සේ නේද? ඒ හිටියේ. ඒ කියන්නේ ඉපදුනේ ගව මඩුවක. කෙටියෙන් ගත්තොත් බුදුහාඳුර තහනම් කරපු වෙලදාම් පහක් තියෙනවනේ කරන්න එපා කියලා. සත්ත්ව වෙලදාම් මාංශ වෙලදාම්. දැන් ඔය අපි කියන එක ඔක ඇතුලේ තියෙනවනේ. සත්ත්ව වෙලදාම් මාංශ අවි ආයුධ මද්ද්‍රව්‍ය වසවිස. අද ලංකාව ඇතුළු මුළු ලෝකෙම ගත්තොත් ජනප්‍රිය වෙලදාම් පහම මොනවද? එහෙනම් ඉතින් යන්න වෙන්නේ දිව්‍ය ලෝකෙද අපායද? එච්චරයි කෙටි. හොඳයි. උපා දන්නව අපාය නොවති කියලා කියනවා. කොහොමද දැන් ජයනාත් මේ උපා දැනගෙන ඇයි අපා අපි දැන නේ මේ මේ අතරමං වෙන හැදන් දැනගෙන ගිය අපිට කතරගම යන්න පුළුවන්නේ. දැන් මේ තාරුණ්‍යයත් එක්ක අපි සමහරු කියන්න පුළුවන් අයියෝ මුන්ට මේ 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 මස් මාළු කෑල්ලක් කන්න පොඩි අඩිය පුඩියක් ගහන්න පින නැහැනේ මුන්ට කියලා එහෙම හිතන්න පුළුවන්. එහෙම ඔබටත් ඇහිලා අනිවාර්යයෙන් ඕන දැන් කියලා තියෙනවා අහලා තියෙනවා ඇහිලා තියෙනවා. ඒ කියන්නේ යාලා මෙතනට ඇවිල්ලා බලන්න ඕන මේක ඇත්තටම ප්‍රති මානසික නිදහස ආධ්‍යාත්මික නිගර නිදහස බලන්න එයාට මෙතනට ඇවිල්ලා නැහැ නේ. එයාලා අර සතියක් දෙකක් ඉඳලා මුලින්ම එකපාරට මාසයක් අවුරුද්ද දෙකක් ඉන්න බෑනේ. සතියක් දෙකක් ඉඳලා බලලා මාසයක් ඉඳලා එහෙම වුණොත් එයාට තේරෙන මේක නිදහස කියන එක කියන්නේ අපිට මේ කියන්නේ ඇත්තරම මානසික ආශාදේ සුප්තිය. සුප්තිය තේරෙනවා. එයාට තේරෙන්නේ නැත්නම් ඒක තමයි වෙලා නැති නිසා. ඒකයි ඔක්කොම දැන් ඔය හතරකට කමන්නේ මේක විතරක් තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒක නිසා තමයි. ඒ මෙතනට ඇවිල්ලා බලලා නැහැ නේ. මෙතනට ඇවිල්ලා බලුවාම තේරෙනවා දැන් මේ පිරිසටම තේරලා තියෙනවා මේතර නිදහසක් තියෙන මොකද්ද කියලා. ඇත්තටම තමන්ට තියෙන ආත්ම ශක්තිය ඒ ඔක්කොම හැදලා තියෙන්නේ අපි මේ ඇත්තටම තෘප්තියක් තියෙනවනේ අපිට මේ ගැන. ඒ ගන්න තමන් එතනට ඇවිල්ලා නැහැ. එතනට එන්න තමන් පොඩ පොඩ හුරු වෙන්න ඕන. ඔව් දැන් හුරු වෙන්නේ කොහොම සමහර වෙන මේ තාරුණ්‍ය දියවැල යනවා මේ අපරාධේ මේ කාලේ තමයි ඉන්න ටිකේ ජොලිය දාලා ඉන්න ඕනේ නේද ෂොට් එකක් අරගන්න ඕනේ මේවයේ දැන් අර අපි කියන වයින් ඇන් වුමන් තමයි මේ තාරුණ්‍ය කියලා වයින් ඇන් වුමන් එතකොට වයින් ඇන් වුමන් ඇන් දැන් ඊට පස්සේ ওই මීට් කියන එකත් ඔකට එකතු වෙලා තියෙනවා එතකොට ওই තුන නැති වුණොත් තාරුණ්‍යයක් නැහැ කියලා අදහස තමයි සමාජගත වෙලා තියෙනවා එතකොට ඔබට ඒක අඩුවක් ඉඩසක් එහෙම දැනෙනවද ඔබට එහෙම කියලා තියෙනවද එහෙම ඔව් කියලා තියෙනවා කවදාවත් අඩුවක් නම් දෙන්නේ නැහැ මේක මොකද අපි ක්‍රීඩා කරනවානේ අපි අතරම ක්‍රීඩාවත් එක්ක සම්බන්ධ වෙන වැඩි වශයෙන් ක්‍රීඩා කරද්දි කවදාවත් අපිට එහෙම අඩුවක් දෙන්නේ නැහැ. දැන් සමහර සහෝදර ක්‍රීඩක අපිට හම්බෙලා තිනෝ මේ වගේ අපි වගේම නිර්මාංශ ක්‍රීඩකයෝ. එයාලා අපි කතා කරද්දි අපිට තේරෙනවා අපේ අතර තියෙන අර ලැංගුවේ අන්න හරි දාද්දා සම්බන්ධන වගේ ලැංගුවේ තේරෙනවා. ඉතින් ඒක අනිත් අයට තේරෙන්නේ නැහැ කපාටම මොකද මේ කියන සම්බන්ධ තියෙන්නේ මෙයාලා අතර මොකක් තියෙන්නේ මෙයාලට කිසිම අඩුපාඩුවක් නැහැ. එහෙමනම් සුපිරි ක්‍රීඩකයෙක් බිහි වෙන්නේ නැහැ කියලා කියනවා නේද? නැහැ අනිවාර්ය ලෝකේ කොච්චර ක්‍රීඩකයෝ කියලා තියෙනවද? ඉන්දියාවේ විරාට් කොහ්ලි ඉන්නවා, රවි චන්ද්‍ර අශ්වින් ඉන්නවා, ඕස්ට්‍රේලියාවේ පීටර් සිටල් ඉන්නවා. ඒ වගේ ගොඩක් ක්‍රීඩකයෝ ලෝකෙ පුරාම බිහිලා තියෙනවා මේ අතිදැවන්ත දැන් ලෝකෙම කායවර්ධන අංකයක මේ කයිලුස් නේ සර් කවුදනේ කයිලුස් අබැයි ඒගොල්ලෝ ඒගොල්ලෝ ভেජිටේරියන් නේ ඒගොල්ලෝ වීගන් වීගන් කිරවත් බුන්නේ නැහැ ඒ ඉතින් කොහොමද කියලා එයා ඇවිල්ලා තියෙන තැනට ඉතින් අර කිසි ප්‍රශ්නයක් නැහැ ඇත්තටම අර එයාලගේ මනසින් හදාගත්ත දේවල් තමයි තියෙන්නේ මේ මස් මාංශ නැත්තම් අපිට ක්‍රීඩා කරන්න බැරි වෙයි එහෙම කියලා ඇත්තටම අපි කිසිම දක්ෂතාවය අඩුවක්වත් අපේ ශාරීරියෙන් අඩුවක්වත් ප්‍රභාවය අඩුවක්වත් කිසිම දෙයක් වෙලා නැහැ ඉතින් තම තමන් හිතාගත්ත දේවල් තම තමන් ඔළුවෙන් හදාගත්ත දේවල් තමයි ඒවා එහෙනම් කසුන් දැන් ගොඩක් වෙලාට දෙවෙනි උපතට ගියාට පස්සේ ඒ ලැබෙන ධාතු පැහැවුනේ නැතුණු ගෙදර අවුලක් වෙනවනේ ඒ කියන්නේ තම නිර්මාංශුණට ගෙදර සහකාරිය සහකරුව එහෙම නැති වුණාම අර සමසද්දා සමසීලා බිඳුනට පස්සේ සීල් බිඳගෙන මොන සිද ගන්නවනේ නෑ මං හිතන්නේ නෑ මේවි කියලා මොකද මේ ඒ කියන්නේ ඔබට වෙන්නේ නැහැ කියලා ඔබ කියන්නේ ඔව් මං හිතන්නේ ගොඩක් කට්ටියට ඒක සාමාන්‍ය තත්ත්වයකට ඒක බැලන්ස් කරගෙන යන්න පුළුවන්
මොකද අපි දන්නවා මේක ඇත්ත යථාර්ථය දන්නවනේ. ඒත් අපිට පැහැදිලි කරලා පොඩ්ඩ පොඩ්ඩ අපිට ඒක හදා ගන්න පුළුවන්. එකපාරට අපිට කෙනෙක් ගන්න බෑ මෙතනද? ඇත්තම කිව්වොත්. එකපාරට ගන්න බෑනේ කොහොමද? පොඩ්ඩ පොඩ්ඩ යාලව. ඒ කියන්නේ විවාහ වෙන්න ඉස්සෙල්ලා දැන් ඔබ විවාහන වයසේ ඉන්නේ. විවාහ වෙන්න ඉස්සෙල්ලා අපි ඒ ගැන අධ්‍යයනය කළා තමයි නිකන් එකපාරට නිකන් ඒක පයින්න බෑ සිතා බලන්න කියන අදහස තමයි. අධ්‍යයනය කරලා පොඩ්ඩ පොඩ්ඩ බලලා තමයි ඉතින් ඒ ගැන අපි ඒකටත් එළඹෙන්නේ. මම හිතන්නේ ඒකට මේ සංගීතයන රන්දුල මහත්තයා කතා කරලා තියෙනවා නේද වෙබ්සයිට් එකක්ද? එහෙමද? දැන් හරියට එනවා වෙජිටේරියන් කෙල්ලෝ එන අනිස කොල්ලෝ නෑ වෙජිටේරියන් කියලා. ආ එහෙමද? ඊට පස්සෙ කොල්ලොත් එනවා වෙජිටේරියන් කෙල්ලෝ නෑ කියලා. මම දැන් රන්දුල මහත්තයා යෝජනා කරලා තියෙන්නේ වෙබ්සයිට් එකක් දාන්න කියලා. ඔයා ගනිලා කියලා. ආ අපි ඊළඟ වටේදී හැම මේ ආ මේ මේ දිනේට කරන්න පුළුවන්. ඔව් එහෙම. දැන් පයින්න පෙර සිතා බලනකෝ දැන් දැන් එහෙම පැනපු කෙනෙන්නේ මෙතන ඉන්නනේ අපේ බණ්ඩාර සමුදනයා. කොහොමද ඔබ ඒ ගමනාවේ නෑ අත්‍තරම චාමික මහත්මයා ඔක මෙතන තියන්නේ අර ඒ එක්කනාගේ අර තේරුම් ගැනීම ස්වභාවය තමයි ඉතින් ඔව අර ගැළපීම දැන් අපි කොච්චර එයාට බලෙන් ඔක බල කරලා කොච්චර කිව්වත් එක තැනකට එනකන් එයාට ඒක තේරෙන්නේ නැහැ කොච්චර කරා ඒ තැනේදී ඒක පොයින්ට් එකක් එනවා අපිට උනත් එහෙමනේ දැන් අපි මට ඒ අර වයසේදී ඒ දේ තේරුණාට ඒ හැමෝටම මේ කාලය වෙද්දී ඒක වෙනවා කියලා අපිට හිතා ගන්න අමාරු වෙන්නේ සමහරව කියනවනේ මේ ගර්භණී කාලේදී මෙහෙම අවශ්‍යයි අවශ්‍යයි මේ නරලේ වල ළමා රෝග විශේෂඥ අපි හැරිස් පත්‍රිකේ ෂූරින් මේ වැඩසටහන් වලට අයලා කියන මේ අවශ්‍යතාවක් නැහැ කියලා. අර ඒ වුණාට දැන් අර ලෝකෙ හැදිලා තියෙන අර මේ කියන්නේ ගොඩක්ම තියෙන මතේ යන්නේ අපි දැන් කතා කරන දෙයට අනිත් පැත්තටනේ. ඉතින් ඒ නිසා අර සහකාරියක් හම් වෙනවා නම් සහකාරිත් එක්ක ජීවත් වෙන්න වෙනවා නම් ඉතින් අර එක්තරා තැනකට එනකන් අපිට ඉවසීමෙන් වැඩ කටයුතු කරගන්න වෙනවා. ඒ එයා කන්නන මාත් කන්න ඕනේ. නෑ නෑ නෑ. එහෙම නෙවෙයි. ඒ කියන්නේ දෙන්නගේ අදහස් ඒක බැලන්ස් කරගෙන එතන වැඩේ කරන්න. එතන තමා ඍජුවියුත්තේ තමා තමාට තව කෙනෙක් තමා දේ දන්නවා නම් තමා අනුගමනය කරේ නොකර යුතුයි එයාට අනුගමනය කළ යුතුයි පසු කාලීන අවබෝධයක් ලබා දිය යුතුයි ඒක 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 හරි බුද්ධිමත්ව සිතන්න අන්න ඒකයි හරි හරියට හරියට කරේ නැත්තම් විවාහය උනත් කඩලා යන්න ඕන ඒක එතකන් අරගෙන යන්න ඕනේ එතන තේරුම් ගත්තා ඊට පස්සේ දෙවෙනි උපතින් පස්සේ දරුමල් හැදුනාම දරුවන්ට කවනව දරුවන්ට නෑ මෙහෙම සමුක දැන් එතනදී දැන් දෙන්නම ඒක මතයකට ඇවිල්ලා ඉවරනේ එතකොට මම හිතන්නේ නැහැ ඉතින් අර එතනින් එහාට සමහර වෙලාවට සමහර මත වෙනස් කරන්නේ නැහනේ ඒ කන එක්කෙනා කියනවා කන ඔයත් කන්න මම මන්නවත් නැහැ ඔයත් ඕනනම් කන්න ඔව් එතකොට දැන් ඔබ ඒ මතයට කවදාකවත් එන්නේ නැහැ නේ ඒක එක පාර්ශවයක් දැඩිව ඉන්න ඕනේ දැඩිව ඉන්න ඔව් ඒක ඒ කියන්නේ ඒක වැරද්දක් කරනවා නෙවෙයි දෙපාර්ශවම දැඩිව හිටියොත් තමයි මෙතන ගැටලු වෙන්නේ අන්න ඒකයි ඔව් ඒ කියන්නේ දැන් සමහර වෙලාවට ඔබ හිතනවාද බෝසත් දරුවෝ එනවනම් කනහටත් නොකා ඉන්න හිතෙන ගතියක් එහෙම දෙයක් වෙනවද කොහොමද ඔය පින මතුවෙන්නේ හැමෝට මොක මතුවෙන්නේ පෙරගල්පු කුසල් කර්මයන් තමයි ඉතින් හැමදේටම බලපාන්නේ ගොඩක් මේ ඉතින්. නමුත් අපිට පින් කුසල් කියන්නේ මතු කරගන්න පුළුවන්කමක් තියෙනවා. තියෙනවා තියෙනවා. දැන් මේක අපි එකපාරටම මේ නිර්මාංශ වෙන්න පුළුවන්කමක් නැහැ. ඇත්තටම ඕන කෙනෙකුට. දැන් අපි හිතමු දැන් අපි මීට කලින් වැඩසටහන සහභාගී වෙලා කැබිලිත් යන්න ඕනේ කියලා අපේ බණ්ඩාරතුමා මාස්තු තුනක් පේ වෙලා නේද? එහෙම වුණාද? එහෙම පේ වෙන්නේ නැත්නම් කොහොමද එකපාරට ක්‍රම ස්ටෙප් බයි ස්ටෙප් යන්න ඕන කියනවා අපි මේ ක්‍රමක්‍රමින්නේ මේක. දැන් ඔගේ චාම් මහත්මයා දැන් ඔය කැබිලිත් යන වෙලෙත් දැන් ගොඩක් ව්‍යාපාරිකයෝ මේ ඔතන වඳින්න යනවා. ඒක කරන්නේ ඒගොල්ලෝ පොඩි අර පොඩි කාල සීමාවකට විතරනේ. දැන් එතන ඒක අර දෙවියෝ රවට්ටන වැඩන්නේ කරන්නේ. දැන් ඒක දැන් මාස 3කට පේ වෙලා ඊට පස්සේ කනවා. අර එහෙම නැත්තරම යන්නේ. යනකොට පොඩ්ඩක් නොකා ෂේප් එකේ ඉඳලා. එතන පේනවනේ වැරද්ද. කාලම ගියාම ඉවරයි. කාලම ගියාම ඉවරනේ. මාස 3කට යනවා. ඔව් නවත්තලා පොඩ්ඩක් එතන ෂේප් කරලා යනවා. එහෙම වෙන්නේ. අපේ සංවිධානයේ යන්නේ හොඳ ඒගොල්ලෝ ජීවිතේෙන් පේ වෙලානේ තියෙන්නේ. අපිට ගැටලුවක් නැහැ. දැන් යන්නේ තුන ගත්තා ගියා. පේ වෙන්න කියලා දෙයක් අවශ්‍ය නැහැ. දැන් සමහර අය නුවර පෙරහැරේ වෙන විස ගන්න ඕනේ නැහැ එතන යන. නూరు පෙරහැරේ යන්න. එතකොට නూరు අර නිලමේ ඇඳුම් ඇඳලා පෙරහැරේ යන අවස්ථාව එනවනේ. ඒතර ඒවටත් ওই ගොඩක් කටි පේ වෙනවා. ඉතින් ඒක කරන්නේ එතන පොඩි අර රැවටීමක් තමයි කරන්නේ. ඉතින් ඒක ඇත්තටම අර එක දිගට වෙන්න ඕනේ දෙයක්. සිල් ගත්ත ඇත්ත දැන් සිල් ගත්ත අඩ සිල් හරි ගත්තාම නේද පේ වෙලානේ ඉන්නේ. පේ වෙලානේ ඉන්නේ මේ වෙලාවට විතර. ඔව්. ඒක අට සිල් ගත්ත අඩ සිල් නේද? ඒ කියන්නේ මුළු සම්පූර්ණ දාස සිල් නැත්නම් අඩ සිල් අඩ සිල් වලත් ඕක පේ වෙලා ඉන්නේ. නේද? අර ඒක සමාදන් වෙලා යනකොට කුකුලා මරන තැනට කියනවා මේ මුදලාලි කුකුලා මරලා තියන්නේ මෙන්න මේ කුකුලාව මට පේන්න මරන්න එපා මම අනිත් පැත්තෙන් කියලා කුළු බොට්ටි කරන් ඉන්නා කියලා මේ සීල් පවන්නේ නැහැ යන්නේ. ඉතින් ඒ වගේ මේ කාඩ්බෝඩ් බෞද්ධින රටක් මාත්
ඒ කියන්නේ ව්‍යාපාරයේ ව්‍යාපාරිකයෝ අතර ගොඩක් ඔය මස් මාංශ කියන දේ අනිවාර්ය දෙයක්. එතකොට මේ සල්ලි තියෙනවනේ අපිට කන්න පුළුවන් දේ සල්ලි මේ සල්ලි වලට අපි මොනවද කරන්න කියලා නෙහන්. එතකොට ඔබට එහෙම ගැටලුව ඔබේ ඉන්න ව්‍යාපාරික හිතවතුන්ගේ අතර ඔය ප්‍රශ්න ඇතිනේ. දැන් මට මෙහෙම දෙයක් තියෙනවා. ඇත්තටම දැන් මම දැන් අවුරුදු ගාණක් තිස්සේ මේක කරගෙන යන නිසා දැන් අපි යාළුවෝ අපේ ව්‍යාපාරික යාළුවෝ මගේ යාළුවෝ වුණත් එකට කන්න ගියොත් ඒගොල්ලෝ මට නිර්මාංශ මේකක් හදන්න මේ අවස්ථාව ගන්නවා වැඩි. ඒ කියන්නේ කඩේකට ගියත් වෙජිටේරියන් මොනවද තියෙන්නේ කියලා අහලා ඒ කියන්නේ ඒ තැන මට දෙනවා වැඩි. ඔබට භක්තියක් තියෙනවා. ආ මේකයි. ඒ දේ හැදෙනවා නිකම්ම. කඩේ නැත්තම් වෙන කඩේ යනවා. ඒක ඇත්තම වෙනවා. ඒක අත්දැකීමෙන් කියන්නේ. ඒ කියන්නේ ඒ තැනට අවස්ථාව දෙනවා වැඩි ඒගොල්ලෝ. හොඳයි. දේශවන් යාලි ජරද්දම තියෙන්නේ මේ කතාත් එක්ක අපිට දැනෙන දෙයක් තමයි ඔයට කලනොත් තමයි සයිරු ඉමේෂත් කිව්ව වැඩසටහනට ඇහිලා විශ්වවිද්‍යාලය තුල වුණොත් Tamanට යම් පිළිගැනීමක් ගෞරවයක් මේ නිර්මාංශ වීමත් එක්ක තිබෙනවා කියන කාරණාව. මේක අපි අත්දැක්ක අපි තායිලන්තේ මේ පෞගිය වසාර මාසෙ ඉන්නකොට උපසම්පදා වෙච්චි අපිට වඩා මේ වැඩි ජ්‍යෙෂ්ඨ පැවිදි බව ලැබුවා කියලා හිටියා. මේ සීලු දෙනා පසකලා ඉස්සෙල්ලම අපිට දානෙට යන්න පුළුවන්කම ලැබුණේ නිර්මාංශ කට්ටිය. නිර්මාංශයට ගිහිලා කැමති දෙයක් අරගන්න පුළුවන්. එතකොට ප්‍රණීත මහර ලැබුණේ අපිට. ඒ කියන්නේ කජුද තීන වෙන්දින ප්‍රණී හොඳම දේවල් අපි යන සමහරට අපි ගියාට පස්සේ අනිත් අයට ඒ සමහර නොලැබෙන්නත් පුළුවන්. දැන් අර අපි කියන ජුලියන් වගේ හැම දෙයක්ම මුලින්ම තියෙනවානේ. ඒ අර අපායට ගියත් කලින් යන්න කියන්නේ ඒකනේ. ඒ වගේ අපිටත් ඒ වරප්‍රසාදයක් මේ ඒ ගෞරවය අපිට ලැබුණ මේ නිර්මාංශය මහරා. මේක ඇත්තටම වර ප්‍රසාදයක්ද එහෙම නැත්නම් මේක වාසනා ගුණයක්ද කුමක්ද? මේක එනේ ෆ්ලයිට් එකේ ගියත් ඉස්සලා මහන්නේ වෙජිටේරියන් කියලා ගන්නවන් ලිස්ට් එක. ඒවලට තමයි සලකන්නේ. ඒක ලෝක ගෞරවය ඉදිරියේ ලැබේ. ඒක ප්‍රශ්නයක් නෑ. දැන් මේ චසිත පුතේ කතාව මතක් වෙනකොට මම රූපවාහිනිය අවුරුදු 10 කුරුදි කතාවක් මතක් වෙනවා. එතුමා හොඳ විග්‍රහයක් කරානේ. සපිය විනාශ කරන ಜಾති තුනක් ඉන්නවා. නෑයොයි, වේයොයි, මීයොයි. ඔක මම අවුරුදු 10 කුරුදි මම කියපු කතාවක් රූපවාහිනිය. මේ ඊයේ පෙර ටියුෂන් ගුරුවරයෙකුත් ඔක පෙන්නලා තිබුණා. තේරෙනවද? දැන් බුදුහාමුදුරුවෝ බුදුබව ලැබුවයි කියලා නෑව පිළිගත්ත. නෑ? බුදුබවලු පිස්සු. ඒකනේ අර බුදුහාමුදුරන්ට මොකද පෙන්නන්න සිද්ධුනේ? යම ලකන්නේ. ඒ වාංශිකය කවුරු පිළිගත්තේ නෑ. පිළිගත්තේ නෑ. බුදුහාමුදුරුවෝ මාන්නේ විදේරුවා. දැන් අපේ මෙතුමාලා අපි කියමු වෛද්‍ය විද්‍යා ගුරු මේ වෛද්‍යවරයෙක් වුණා කියලා අල්ලපු ගෙදර එක. ආ ඇත්තද? මොනවද? මොන වෛද්‍යද? විශේෂඥ නෑ නිකන් වෛද්‍යද? ඒක තමයි ඊළඟ වේයෝ හිටියත් මුළු සේරම ඩීබොට් එකේ ඉවරයි ඉන්නේ. ඊළඟ මීයෝ. ඒ තුනම එකයිද නැද්ද? ඒක නිසා මහත්තයෝ මේ වගේ වැඩපිළිවෙලක් කරනකොට මට ওই තුනම ඉන්නවා. මගේ ගෙදර. අපි මම වෛර කරන්නේ නැහැ. මම මෛත්‍රී කරනවා. දැන් සමහරව ඉන්නවා මාව මනෝවිද්‍යා දොස්තර කෙනෙක් එක්ක යන මුඩ පිස්සු. මෙච්චර මූ මහා සමාජයක් ගොඩනගන රජජාතියක් ගොඩනගු මාව මේ මනෝවිද්‍යා නමුත් ඒකමයි ගිනියන්නේ වෙලා තියෙන්නේ කියන එකමයි තේරෙනා කියන එක හරි. ඒක නිසා දැන් කතරගම කතාව උච්චුවානේ මේ පුතා. දැන් මමත් යනවා කතරගම. නම්ම ගිහිල්ලා කැලණි මේ මණික් ගගෙන් නාලා නේද. මම ඉස්සෙල්ලාම යන්නේ කිරිවේර ගාවට. ගිහිල්ලා මම පැය කමාරක් භාවනා කරන්න අර කොතර සමය දීලා ඊළඟට යන්නේ අස්සපල මහා බෝධින් වහන්සේ නමට. තේරෙනා කියන්නේ හරි. අෂ්ටපල මහ බෝධීන් වහන්සේ කතරගම දේවාලය පිටිපස්සේ. ඊට පස්සේ ගිහිල්ලා කතරගම දේවිය සායි සීලොන් දේවන්ට ආරාධනා කරලා මම මේ කරන මහා ජාතික මෙහෙවරේ කුසල් පින් අනුමෝදන් කරනවා සීලොන් දේවරුන්ට බුදු බව ලබන්න. කළා මම ගත්තා වාහනේ නැග්ගා. දැන් මොකද කරන්නේ? කැලණි ගඟට මණික් ගඟට යනවා. හොඳට නානා එගින්න මාළුන්ට පොරිත් දානවා. දාලා කිරිවේරට ගොඩක් යන්න යන්නේ කොතනද? පළතුරු වට්ටියක් අරගෙන දේවාලයට. හරි සාමාන්‍ය දෙවිවරු පළතුරු වළඳන්නේ කන් මොකද වළඳන්නේ නැහැ නේ. අර මොකද අසෝද දිවි ඕජස් ඕ ඉතින් අනික ඔය සියරම පළතුරු සේරම තියෙන කාබයිඩ් ගහපු ඒවා ඔය දෙවිව ගණිත එතන දෙවියන් රවට්ටනවා. රවට්ටලා ඒ සේරම කළා කිරිවේට යනවා. අන්න එතකොට තමයි බුදුහාමුදුරු මතක් වෙන්නේ ආපු පොඩ්ඩයි යන් එතෙන්ට ගිහිල්ලා ඉන්නේ කියලා. ඒ කරලා සේරම කරලා පහු වෙනදා උදේ තිසමාරාම් පයින්කොට ගෙදර ගේන හොයන කුණු කරවල.
සල්ලි දීලා ගන්න. එද කතරගම ගිහිල්ලා අතරමංගන වැඩ තමයි කරන්නේ. ඊට පස්සේ ඒ පාපේ කතරගම ගිහිල්ලා පින් දීලාවත් වැඩක් තියෙද? ඊට පස්සේ ඊට වැඩි හොඳයි කතරගම නොගිහින් ඉන්නවා. ඉතින් ඒ වගේ මිනිස්සු සේරම ඉන්නේ අවිද්‍යාවෙන්. බුදුවරේ බුදුහාමුදුර පෙන්නලා තියෙනවා දෙවිවරයෙකුට කොහොමද අපි දෙවිවරයෙකුට සලකන්නේ, දෙවිවරයෙකුට පින් අනුමෝදන් කරන්නේ, දේව ආශිර්වාද ගන්න එක බුදුමනේ තියෙනවා. ඒක ක්‍රමයක් තියෙනවා කරන්න. තේරෙනවා කියන්නේ මේ යන මිනිස්සු යන ක්‍රමයේ වැරදි. තේරෙනවා කියන්නේ දෙවිව කෝප වෙන විදිහට තමයි මිනිස්සු වැඩ කරන්නේ. දැන් දෙවිව කෝපයේ මුල් රටන වැදිලා තියෙන්නේ. තේරෙනවා කියන්නේ කෙසේ මිනිස්සු මන් දන්නේ කියන්නේ මා ආධ්‍යාත්මික පැත්ත දිනු කරගත්ත දවසෙ මේ විශේෂයෙන් මේක බෞද්ධ රටක්නේ. අපි උදාහරණයක් ගන්න දැන් ඔබතුමා දැන් කිව්වා තායිලන්ත ගියායි කිව්වා මහාන වෙලා ඔබතුමා මාස 6ක් ඒ කටයුත්ත කරා. ඊට පස්සේ ඔබතුමා උපසම්පදාවක් ලැබුවා කිව්වා. ඊට පස්සේ ආයි ඒක අවසන් වෙනකොට ඔබතුමාට කඳුළු ආවා කිව්වා මම ඉටි උසස් මට්ටමින් පහත් මට්ටමට යටනවා කියන එක. ඒක හරියට මාස 6 කරපු ඒ තාවකාලික පැවිද්ද හරියට කරපු කෙනාට ඒ ඔබතුමා කියන මනස එනවා. කන ඇස් දෙකට කඳුළු එනවාම තමයි. මොකද ඒ ඉටිය මට්ටමින් පහතට යටනකොට. හරි. ඉතින් එතකොට ඒ වගේ එක ඔබතුමාට දැනුණා නම් කරන දැන් සමහරු ඉන්න මේ අර ක්‍රිකට් මැච් වලට පිටරට යනවා වගේ මහාන වෙන්න ගිහිල්ලා එතන මිනිහා අතුරු දාගෙන ආයේ ඉටි නැතුව ගන්න. ඉටිය දෙන්නේ. ඊයගෙනනේ මේ කතා කරන්නේ. මොකද මම කවුරු හරි කිව්වද ඒක? නෑ මට කියන්නේ නෑ මට පේනවා. බබුතුගේ බබුලා ඉටියට දිනේ මම කියන්නකෝ දෙන්නේ නැහැ. හරි ඒක නිසා ඒව මම පස්සේ කියන්නම්කෝ පෞද්ගලික වෙන්නකෝ. අම්මකද ඊළඟට කිය මම තවත් පිස්සෙක් කියලා. මානසිකට ඒක කියයි. ඌවා කියන්න කියලා නේද? ඌ අහන්න ඕනේ නෑනේ. අර තමන් මේ වගේ ආධ්‍යාත්මික පුද්ගලයෙකුට නේද ආධ්‍යාත්මික වශයෙන් උදව්වක් කරනවා මිස නේද මේ රටත් ජාතියක් ගොඩනගන්න පුළුවන් නම් මේ රටේ මහා සංඝරත්නය 3000 ගාණක් මේ මේක රොක් වෙලා ඉන්නවා නම් දේශීය බටහිර වෛද්‍යවරු රොක් වෙලා ඉන්නවා නම් ආධ්‍යාත්මික වශයෙන් මෙයාගේ උසස් මනසක් තියෙන තාරුණ්‍ය ඉන්නවා නම් මේකනේ මහත්වයේ රටක් ගොඩනගන්න පුළුවන්. හරිද? ගන්න උදාහරණයකට භූතානය. වෙන මොකුත් ඕනේ නැහැ බෞද්ධ රට. භූතානය ගන්න අපි ලැජ්ජ වෙන්නේ නැහැ බෞද්ධ රට කෙරේ. අපි ලැජ්ජ වෙන්න ඕනේ. ඔව්. ආ තව ටිකක් කතා කරලා හට් ඕකේ නයි කියලා සානිත්‍යයට දෙන්න. නෑ වන්දන චන්ද්‍රකුමාර සහෝදරයා දැන් මේ කියන කාරණා ඇත්තටම අපි දැන් සමහර වෙලාවට මේවා සමහරුන්ට හිතළු වෙන්න පුළුවන්. මේවා සමහරුන්ට කියන්න පුළුවන් ඔය දැන් කියන වගේ දැන් අර පිස්සොන්ට පිස්සොන්ගේ පේන්නේ පිස්සු විදිහට වගේ මේ මේ මේක තෙවන ඇසකින් ලෝකෙ දකින්න අපි මිනිස්සු හුරු වෙන්නේ නැහැ. ඒකට කැමැත්තකුත් නැහැ. මේ දෙවන මනසකින් හිතන්න අපි බොහොම මැලියාවක් තියෙනවා. අපි යන ට්‍රැක් එකෙම යන්න දැන් ඒ කියන්නේ අනුසෝතගාමී විදිහටමයි මේ සමාජය හැදිලා තින් ලෝකෙ හැදිලා තින්නේ. අන්න හරි. අපි ඒ මාර්ගට අනේක මේ පළවෙනි පියවර තිබීම කොයිතරම් දුරට අභියෝගයක්ද මේ මේ ගමන යන්න. ඒ කියන්නේ අපි ට්‍රැක් එකට වැටුණාට පස්සේ අපි හරි මග යන්න පුළුවන්. අර මිහිරිපැන්නේ හාමුදුරුවෝ කියන්නේ මග හොඳට තිබේ නම් යන්න දැසත් පෙනේ නම් කිම බැඳිවල යන්නේ මම්මුලාවේ කොසේ කියලා. අපි මම්මුලාවේ වෙලාද මේ යන්නේ මේ ගමන? ඔව් මේක මහත්තයෝ ඒ ගැටලුවත් අපි හැමෝම අත්විඳින ගැටලුවක්. මොකද අද වෙනකොට දැන් මේ නිර්මාංශ ජීවිතය ඔබතුමාට මතක ඇති මම එක දවසකත් කිව්වනි කාර ෂෝ එකට අපි වෙජිටේරියන් කියන අයත් මේ අපි සමාජෙම ඉන්නවා. නමුත් මම හැමතිස්සම තාරුණ්‍යට ආරාධනා කරන්නේ මේක හදවතින්ම වෙන්න ඕන දෙයක්. එහෙම නැතුව අරයට මෙයාට මම වෙජිටේරියන් මම නිර්මාංශයි එහෙම කිය කිය ලෝකවටේ කතා කර කර ගියාට වැඩක් නැහැ. ඒ කියන්නේ මේ අපි කරන්නේ පාරමිතාවක් නම් මේ ලබන්නේ පාරමිතාවක් නම් කුසලයක් නම් ඉතින් ඒක ලබන්න නම් හදවතින්ම ඇත්ත වශයෙන්ම ඒකට එකඟ වෙනවා. ඔබ කියනා වගේ මේ නිර්මාංශ වීම සමහරව ඔහොම කියද්දි සමහර පොෂය ඉන්නවා අපි කොස් කන්නේ කියලා. මේ මෙතුමේ කිව්වා වගේ අද සමාජ මාධ්‍ය තියෙන ඕන තරම් නිර්මාංශ වෙජිටේරියන්ස් මේ අහිංසාව ඔක්කොම දාන. නමුත් අපේ අපේ තියෙන මේ මේ අවිහිංසාවාදී සංවිධානයේම තියෙන තේමා පාතේම බලන මේ ශ්‍රමික මාත්‍ය සබ්බේ භවන්ත සුඛිතා. සියලු සත්වයෝ මේ අද මේ ඉන්නෝනේ කොතනද සුඛිත මුදිතව ජීවත් වෙන්න ඕන කියන එක තමයි සියලු සත්වයා. ඉතින් ඒකවත් අපි තේරුම් ගත්ත පිරිසක්නේ මේ ඉන්නේ. අද හුඟක් දෙනම් හිතන්නේ ඒක පිළිගන්නේ නැහැ, තේරුම් ගන්නෙ නැහැ. ඉතින් මට අර හැමතිස්සෙම මම මේ බෞද්ධ දර්ශනයත් එක්ක දහම් පාසල් ගුරුවරයෙක් වශයෙන් මට තව දෙයක් කියන්න ඕන අපේ බෞද්ධ ජනතාවට. අපි සර් කිව්වා වගේ ඇත්තරම අපි බෞද්ධද කියන එකත් ප්‍රශ්නයක් තියෙනවා. අපි ඇත්තරම සමහරක් දේවල් කරන්නේ බෞද්ධකමට නිකන් නිගහ කිරීමක්. හැමෝම අර බුදුහාමුදුරුවන්ගේ දර්ශනය තුළ අපි ජීවත් වෙන්නේ අර නාමික බෞද්ධ වශයෙන් වෙන්න පුළුවන්. අර මම ඒකටත් කරණක් කියන්නම් මේ මේව කිසි දෙයක් බුදුහාමුදුරු දේශනා කරපු දේවල් නෙවෙයි. නමුත් මිනිස්සුන් ඉතින් හදාගත්ත සම්ප්‍රදායන් වගේ දේවල් තියෙනවා. අය අද වෙනකොට අපි දකිනවා දැන් ගෙදර අම්මා තාත්තට සමහරක් අය ඇඳුමක්
කෙනෙක් කරන් දෙන්නේ නැහැ. හැබැයි චෛත්‍ය වටේ වහන්න බෞද්ධ කොඩි ලකුවට වනනවා. ඒ වගේම ගෙදර තමන්ගේ අපි උදාහරණයක් ගමු, බස් එකක යනකොට අහිංසක බැරි මිනිස්සෙක් බස් එකට නැග්ගම සීට් එකෙන් නැගිටලා සීට් එක දෙන්නේ නැහැ. හැබැයි පන්සලක් ගාවින් බෝධියක් ගාවින් යනකොට පස්ස උස්ස උස යනවා. ඔය බෞද්ධකම තමයි අපි දකින්නේ. හැබැයි අතන නම නෙවෙයි බෞද්ධකම කියන්නේ. අර මම කියන අහිංසක මිනිස්සෙක් නැග්ගම බස් එකට නැග්ගම මේ මිනිස්සයාට සීට් එක දෙන්න බැරි මිනිස්සු නම් අපි මනුස්සත්වයෙන්, අතන තාත්තා අම්මට ගෙදර සරමක් සාරියක් අරන් දෙන්න බැරි මිනිස්සු නම් අපි ඉතින් අර වගේ ලොකු වැඩ කරන්න ලොකු යදම් කරනවා. හැබැයි උපත්යෙන් බෞද්ධ ප්‍රතිපත්ති නැහැ. නමුත් මේ කියන දේ අපි කියන එක තේරුම් ගන්න තරම්වත් මම හිතන්නේ මිනිස්සු ඊතරම් අර මානසිකත්වයකින් අර සමහරකට සොයට කියන වගේ අපිටත් කියන ඇති දැන් මම මානසික ලෙඩ්ඩු එහෙමත් හිතනද විශේෂයෙන්ම කියන්න ඕන කාරණාවක් ඔබතුමා මේ මේ කසුම් මහත්තයා තහුවා. ඔකරම ලස්සන නමක් දැම්මා ගීපාර හැඩසටහනේ. කූට උපාසක උපාසිකා. දැන් සිල් සමාධි මේක හරි ඒ කතාවත් මට මතක් වුණා මේ ඉස්සර දැකීම එක. ඒ වගේම මේ චාමික මටත් පොඩි අභියෝගයක් තවත් අභියෝගයක් තියෙනවා. අපේ දැන් මිතුරන් එක්ක රැකියා කරන ස්ථානයේ සහ අපි ගැවසෙන තැන්වලදී අපිට කියන එක කාරණාවක් තමයි හැමතිස්සෙම මේ කම් පොඩ්ඩක් හොරෙන් හරි කැලක් කනවා ඉතින් කමක් නැහැ ඉතින්. පේන්නේ නැති. අර පේන්නේ නැති වෙන්න. ඉතින් ඒක එහෙම කියන අය ගොඩක් අපි අතර ඉන්නවා. ඔය මාළු කැලක් තිබ්බනම් ඇතිනේ බට්ටික කන්න වෙනමකුත් ඕනේ නැහනේ. ඔය ඔහොමත් කියන අය ඉන්නවා. ඉතින් දැන් මේක නෙවෙයි අපේ දර්ශනය. දැන් අපිට මෙතුමා කියනවා දුන්න සහ අපි අවබෝධ කරගත්ත විශේෂයෙන්ම හැමතිස්සම කියන තරත්ත කවුරුත් කියනවට නෙවෙයි මා විසින්ම අවබෝධ කරගත්ත කාරණාවක් තමයි මේ මේ චාමික මහත්තයා මේ මෙහි තුල මම දකින්නේ මම ඒකෙන් ලැබපු අර අධ්‍යාත්මික සොයක් තියෙනවා. අද මම දහම් ඔබතුමා කිව්වා වගේ මම අර දහම් පාසල් ශේෂ්ඨයේ පොඩි වැඩ කොටසක් කරගෙන යනවා. දරුවන්ට ඒ ගැන ලොකු අවබෝධයක් මම කියන්නේ මස් කන්න එපා කියලා. මම කියන්නේ මාළු කන්න එපා කියලා. හැබැයි මේ පන්සල් පද නිර්මාංශ වෙන්න කියලා කියන්නේ නැද්ද? නෑ එහෙම එකපාරට කියන්න බෑනේ. මේවා ආදීන ටික මුලින්ම ටික ටික කියලා දෙනකොට සමහරක් වෙලාවට ඒගොල්ලෝ තේරුම් ගනි අර ප්‍රාණඝාතයට අපි කොහෙන් හරි අනුබල දීමක්. ඔන්න ඔය ටික දැන් පන්සල් පද පහේ හැම පදයකම තියෙන චාමික මහත්ය ශික්ෂා පදයක්. ඒක අපි තේරුම් ගන්න ඕනේ. ඒක වේරමණියක්. අන්නේ ඒක අවබෝධ නොකරගෙන දැන් අර මම කිව්වා වගේ බොරුවක් කියලා හොරෙන් පොඩි බොරුවක් කියලා ඒක කිව්වට කමක් නැහැ. හොරෙන් පොඩි මස් කැලක් මාළු කැලක් කෑවට කමක් නැහැ. ඒව කරන්න හොඳයි. හොරෙන් අර පොඩි ෂොට් එකක් ගහලා සුරා මේරයක් කමක් නැහැ. එහෙම මදපමණි. එහෙම නෙවෙයිනේ මේ අපි කියන පන්සිල් පදපා. දැන් බුදුහාමුදුරුවෝ එහෙම කියලා නැහැනේ අපිට. තම තම අර මම හැමදෙස්සම කියන එක තමයි. තමම් හිතලා මේක අධ්‍යයනය කර අධ්‍යාත්මික වෙන්න ඕන කියන එක තමයි මගේ දා. හොඳයි. දැන් මෙතුමා කියන එක සාහිතික ඇත්ත. ඔය දැන් අපි උනත් වැඩසටහනක් කරනකොට අපි පැය දෙකමාරක් මෙයන්නේ අර මනස හදලා ඔළුව වෙනස් කරලා. ඊට පස්සේ තමයි අර සත්ව ඝාතන පොඩ්ඩක් හරි අපි පෙන්වන්නේ. ඉතින් ඒකටත් ලෝකේ විරුද්ධ වුණාම මාව බේරගත්තේ අපි ඒ වෙලාවේ මෙන්න මතක් කරන්න ඕනේ අපි අතරින් වින් වෙච්ච ડોક્ટર හරිචන්ද්‍ර. මේ ගාලේ නේද? ඩීවේජි හරිචන්ද්‍ර. හරිචන්ද්‍ර මහත්තයා ડોક્ટર ඇවිල්ලා කෙලින්ම විහිදුවේදී අභියෝග කරව කියන ඇන්ට අපි මෙතුමා කතාවේදී මතක් වුණේ මට. හොඳයි. මේ බන්දුල කියන කාරණයත් එක තමාගේ විමුක්තිය තියෙන්නේ තමා තුළමයි. අප ඉරම අපා තමයි. දැන් අපිට දිව්‍යා බොහෝ වෙලාවට හිතනවා මේ අපි වෙජිටේරියන් කියලා අභිමානයක් ගන්නවා වගේ සමහරු අපි පොස්සින්ද අපි කොස් කන්නේ කියනවා. අපි ඒ වගේ සමහරු එක එක මානවලින් ඉන්න එක එක සෙය්‍යමාන සදිසිමාන අදිමාන හීනමාන එක එක මානත් එක්ක ඉන්නේ. ඕමානය අරුණාම හැම මානයක්ම අපිට තියෙනවා හැමෝගෙම ළඟ නේද? එතකොට මේ මානත් එක්ක තමයි අපි ඉන්නේ. මානේන මක්කටෝති අදිමානේ කුක්කරෝති මානේ හින්දා අපි අනිවාර්යෙන්ම මේ මතු ඉපදින අත්භවවල එක්ක වඳුර වෙල එක්ක බල්ල වෙල ඉපදින්නේ. ඒක බුද්ධ දේශනාව. එතකොට ඇයි දිව්‍ය හැමෝටම මේ කොච්චර පොස් වුණා දවසක පස් වෙනවා කියලා අපිට හිතෙන්නේ නැති කාරණාවද මේකට හේතුව ඔබ විශ්වාස කරන හැටියට? ඔව් ඒ කියන්නේ ගොඩාක් මිනිස්සු තමන් ගැන විතරයි හිතන්නේ. තමන් මේ අද ජීවත් වෙන විදිහ තමන් මතුවට මොනව වෙයිද මේක කළාම මතු ආත්මෙ මොනව වෙයිද ඒක ගැන හිතන්නේ නැහැ. ඒක නිසා තමයි ගොඩක් මිනිස්සු තමන් ගැන විතරක්ම හිතලා තමන්ගේ සතුට විතරක්ම හිතලා ඒ අනිත් අය හිංසා කළද සත්‍යෙක්ට උනත් ඒක කරන්නේ හිංසාවක්නේ. හිංසා කරලා එහෙම සතුට වෙන්නේ. හොඳයි. මේ සතුට කොහොමද අපි මේ සතුට ලෝකෙනේ පරම සතුට තමයි බුදුදහමේ උගන්වන්නේ. මේ සතුට පිළිබඳව සමහර දුක කිව්වට මේ බුදුදහමේ අපිට මේ සැබෑ සතුට සාමිසසුවේ නිර්ආමිසසුවේ විඳින හැටි අපිට කියා දෙනවා. කසුන් කොහොමද ඔබ අවසාන වශයෙන් ඔබේ අපේ සමාජයට දෙන පණිවිඩය මේ නිර්මාංශ වීමේ මේ තාරුණ්‍යයට ඔබත් එක්ක අත්වල බැඳ ගන්නවා නම් ඔබේ සංවිධානයට එකමුතු වෙනවා නම් කොහොමද හැම මුතු වලටම වඩා මේ එකමුතුකම වටිනාකම ඔබ කියා දෙන්නේ?
ඇත්තර නිර්මාංශන්න අදාසකාර එක නිර්මාංශ වෙලා ඉන්න ඉන්නවන අපිත සම්බන්ධන්න පුළුවන් අපගේ වෙබ්සයිට් ඇත්ති න අපසගේ නිහල් විජරත්න ශාෙන් මෛත්‍රයට කියලා මේ YouTube චැනල් චැනල් හුත්තින එක එයා සම්බන්ධන්න පුළුවන් ඇතරම ඒවගේ ඉදිරි අපිට පුරක් පඩ විච්ච ආසන තියනනි දිස්ත්‍රික් වල ඒවට අපිට තව සංධයගුරු අතරම් බඳාගන්න ඕන ඒයටත් අපිත සම්බන්ධවෙලා අප ජාති සංධයක තුමයින්න ඇත්තක සම්බන්ධවෙලා ඇතරම් බැඳන්න පුළුවන් කියන තිීනති ඇතරම සමයජීන සියලම තරුණු තරණයන්ති අපිත්තක ඇත්තල බැඳගෙන මේ ගමන දිරිට යන්න සාර්ථක ඇත්තල බැඳගෙන එකතුන්න කියලා සතිමන්න ලොට කියන තින්නේ මේ අතල් බැඳගෙන එකතුවෙන්න කොමද ඔවුන ඇත්තරම මේ ඊට කලින් මතක් කණ්ඩු අපේ ජාතික සංධයක තම තණ්ඩුල මහතා මොකද මේ අපි වුණත් තර වෙලාවකට එහෙම පිසුනටත් දී එයා තමයි අපි හැම තිස්සෙම ඇදලා එකතන කරගන්නේ අනිවාර්යෙන්ම එයා පිසුනරන්න එයා ලොකු ඒක ලොකු ලොකු සහයෝගයක් දෙනවා ඉතින් ඇත්තටම අපට ඉතින් අර එයා කියන වගේ දැන් අපේ මගේ මහනුවර දිස්ත්‍රික්කයේ වුණත් ආසන කිහිපයකම පුරප්පාඩු තියෙනවා ඉතින් අර මේ සම්බන්ධව හරි අවබෝධයක් තියෙන ඕන කෙනෙක්ට ඉතින් සම්බන්ධ වෙලා අපිත් එක්කේ ගමන යන්න පුළුවන් ඉතින් ඒකට අපි ඒක රාශිය කරගන්න අපේ පේජ් එකට නිහල් සර්ගේ පබ්ලික් ෆිගර් කරත් ඒ වගේම මේ මගේ දුරකථන අංකෙත් මං කියන්න 0712532591 ඒකට මං හරහා සම්බන්ධ වෙන්නත් පුළුවන් එතකොට ඒකේ WhatsApp තියෙනවා WhatsApp උත් තියෙන මේ නම්බරෙමයි 0712532591 ඉතින් ඒ හරහා සම්බන්ධලා ඉතින් අපේ සංවිධානයේ තවදුරටත් ශක්තිමත්ව කරගෙන යන්න අවස්ථාවක් ඕගොල්ලොන්ටත් අපිත් එක්කතුලා කරගෙන යන්න අවස්ථාව සැලසෙනවා හොඳයි බිහිදොරෙන් නිවන්දොරට මේ වැඩසටහන අපි දැන් බිහිදොරෙන් නිවන්දොර විවෘත කළාද බොහෝ දෙනාට මේකට දායක වෙන්න පුළුවන්ද එහෙනම් කොහොමද දායක වෙන්නේ මේ වගේ ප්‍රශ්න තියෙන්න පුළුවන් නිහල් විජයරත්න මෙතුමනි කොහොමද බිහිදොරෙන් නිවන්දොරට විවර වෙන්නේ අපේ හුදී ජන පහන් සංවේගය සඳහා හැකියාව තියෙනනේ දැන් මේ වැඩසටහන් බලන්න මේවා මේ දරුව කියන දේවල් බලන්න ඉතින් අර වර්තමාන සමාජය යන ක්‍රමයකුත් තියෙනනේ ඒ සමාජෙත් යන්න අර ණය යනවා වගේ ඊළ මේ දරුවන් දැන් පොස් කියන එක දැන් අලුත් සමාජය වචනයන්නේ පොස් කියන මේ ළමයි ආධ්‍යාත්මික පොස් 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 මොකද කියවුතුම කොස් ඉස්සරිනම පොස් ඉස්සර පොස් කන්න යන්න ඕනේ මස් කන්න යන්න ඕනේ දැන් පොස් ඔව් ඒක නිසා මම ආරාධනා කරනවා මේ ආධ්‍යාත්මික මේ ළමයි කියනවා නේද ආධ්‍යාත්මික ඇතින් පොස් එන්න කියලා කියන එච්චර නේද පුතා ඒක කතනම් අපි කියමු මගේ ඉතින් දන්නවනේ 0712 680 7400 WhatsApp ඉන්නේ තියන් කියන්නේ ඕන එක කටින් පස්සේ බැන්නක් අමන්නේ අය කියමු 0712 680 7400 ඉන්නවනේ කෝට උපාසක උපාසිකාවේ මේවා කියනකොට යකා ආරූඪ වෙනවා ඒගොල්ලෝ ඉතින්නේ මේ වෙන මැත්තකින් නේද ඒවටත් උත්තර දෙනවා මා ළඟ පුළ කතා කරහල්ලාකෝ නේද හොඳයි බිහිදොරේ නිවන්දරට අපේ YouTube නාලිකාවත් එක්ක සම්බන්ධ වෙන්නත් පුළුවන් ඔබ අපේ YouTube නාලිකා subscribe කරලා නැත්නම් ඒක subscribe කරන්න කියලාත් අපි ඔබට සිහිපත් කරනවා අපේ වන්දුල කොහොමද ඔබව සම්බන්ධ කරන්න ඔබේ දුරකථන අංකය WhatsApp අංක ඔව් චාමික මහත්තයා මේ අපේ දැන් මම නියෝජ්‍ය ජාතික සංවිධායක වශයෙන් මම කටයුතු කරන්නේ තන්දුර මහත්තයයි මමයි දැන් ලොකු වැඩ පිළිවෙලක් අපි මුළු රටටම දැනෙන්නම කියනවා මේ වෙලාවෙත් මම ඒක කියනවා දැනෙන්න කියන විතරද කරන්නේ නැහැ කරන්නත් අපි අනාගතයේ මේ සැලසුම් අපි මේ වෙනකොට අපි සාකච්ඡා කරමින් යනවා විශේෂයෙන්ම අපි අඩුපාඩු තියෙන දිස්ත්‍රික් විශේෂයෙන් මගේ කළුතර දිස්ත්‍රික්කේ දැන්ත කළුතර පානදුර අපිට කියන්නේ අඩුයි කියන්නේ කළුතරට පානදුරට කළුතර සහ පානදුරට පුනර්ජීවී නගරය ඔය එතනට පානදුරවාදී ඇති වුණු නගරේ නේද තාම අපිට සංවිධායකවරයෙක් නැති ප්‍රශ්නයක් තියෙනවා ඉස්සර හිටියා වෙලා තියෙන රටවල් ගියන් පස්සේ පුරප්පාරේ දැන් එකපාර අපිත් එක්ක ඉඳපු අය එකපාරක් රට රැකියාවලට යනවා ඒ වගේත් වෙනවා ඉතින් වෙනත් රැකියාවලට ගියාම මේ සම්බන්ධයෙන් කටයුතු කරන්න අපහසු වුනහම ඒ පුරප්පාරු නැවත අපිට එකතු වෙනවා ඒ වගේම මම ආරාධනා කරනවා කළුතර ප්‍රදේශයේ කවුරු හරි ඉන්නවනම් විශේෂයෙන්ම අපි කළුතර සහ පානදුරේට අපිට කියන්නේ අඩුපාඩු සංවිධායකවරු අඩුපාඩුවක් තියෙනවා ඒකත් සම්බන්ධ වෙන්නේ ඒ වගේම මුළු ලංකාවම මම ඉල්ලා සිටිනවා අපේ මේ කසුන් මහත්තයයි අපේ මේ සච්චමත් කිව්වා වගේ මේ හැමෝටම අපිට එකතු වෙන්න පුළුවන් ඒ කියන්නේ මේ සංවිධායකවරයෙක්ම කියන එක නෙවෙයි නමුත් අපි මේ තාරුණ්‍ය අනාගතයේ මේක ඉස්සරහට අරයි යන වැඩපිළිවෙලකට
හැමෝටම එකතු වෙන්න පුළුවන්. සමහරුන්ට බය ඇති නිර්මාංශය නම් අනන්තවත් ඉන්නවා. නමුත් මේ සංවිධානයේ වුණාම බොහෝ වැඩ කරන්න ඕනේ අපේ වැඩපාඩුවේ ඒ වගේ. නෑ එහෙම කිසියම් කාර්යයක් අත වැඩ අතපසු කරගෙන වැඩ කරන්න එන්න කියන්නේ නෙමෙයි මෙතන. අපි මේ හැමෝම කාර්යබහුල කට්ටිය. මේ අපි හැමෝටම වැඩ තියෙනවා, මොනතරම් වැඩ කරගන්න වෙලා තියෙනවා. අපි මේ වෙනුවෙන් අපි ගත කරන්නේ මං හිතන්නේ බොහොම සුළු වෙලාවක් රාත්‍රියේදී තම තමන් අපි මේ ඉන්න සමූහය විශේෂයෙන්ම අපි කියන්න ඕන එක තාක්ෂණය හරහා අපි අපි මේ මාධ්‍ය ලේකම්තුමිය තණ්ඩුලකින් ගැලවිල්ලක් නැති වෙන්නේ. ඔව් එතුමිය එතුමා විශේෂයෙන්ම ඒක නම් ඇත්ත තමයි තණ්ඩුල මහත්තයා. විතරම අපි හැමෝටම කතා කරනවා මොනවා හරි ගැටලුවක් මොනවා හරි ප්‍රශ්නයක් මොනවා හරි දෙයක්දී කොතනට හරි යන්න ඕන නම් අපි වැඩසටහන විශේෂයෙන්ම විජේරත්න සර් එනවා නම් අපි එතනට කොහොම හරි අපි යන්න පුළුවන් ළඟම සංවිධායක සහ ඒ දිස්ත්‍රික් සංවිධායකතුමා අපි කවුරු හරි එතන සම්බන්ධ වෙන්න ඕන කියන එක අපි හැමෝගෙම අදහසක් තියෙනවා. ඉතින් ඒකම අපි ඉදිරියේදීත් සැලසුම් කරන්නේ අපි ළඟම ඉන්න කණ්ඩායමක් හැමතිස්සෙම මේ වැඩසටහනකට සම්බන්ධ වෙලා මේක පුළුල් ලෙස අපි තරුණයට එකතු කරන්න ඕන කියන එක තමයි. ඒ වගේම චෛම් මහත්මිය මේ අපේ සංවිධායක මහත්මිය වගේම අපේ සභාපති යම් සංවිධානි එදෙන තමයි ඇත්තටම මේක දැන් සීරු කටයුතු කරගෙන යන්නේ. ආවත් මතක් කරන්න ඕන ආදරණීය. ඒ දෙන්න දුරගතන කිව්වෝ ඔබේ දුරගතන කියන්නේ කිව්වනේ. ඔව් අපි සම්බන්ධ වෙනවා නම් 077 923 99 46 හොඳයි. මගෙත් නෝ මේ 077 39 36 877 සහ වට්ස්ඇප් අංකයකුත් තියෙනවා. තව 071 40 44 592 071 40 44 592 වට්ස්ඇප් අංකය. දිව්‍ය තිලෝක ඔබ සම්බන්ධ කරගන්න ඔබ සමාජයේ අවසාන වශයෙන් දෙන පණිවිඩයත් මේ අවස්ථාවේ ඔබට අවස්ථාව. ඔව් මම කීලා සිටිනවා අපේ Facebook පිටුවත් එක්ක එකතු වෙන්න කියලා. මොකද්ද Facebook පිටුව? Youth Organization for Non-Violence Sri Lanka කියලා තියෙනවා. ශ්‍රී ලංකා අවිහිංසාවාදී යෝන් සංවිධානයේ නිල සමාජ මාධ්‍ය ගිණුම. ඒ වගේම ඒ නමින්ම YouTube Facebook දෙකෙන් එකතු වෙන්න. ඒ නමින්ම තියෙනවා. ඔව්. ඒ වගේම ඉතින් අපි ඒ Facebook හරහා නිර්මාංශ ආහාර වට්ටෝරු පිළිබඳවත් ඔබ දැනුවත් කරනවා අපේ සංවිධානයේ ලේකම්තුමිය සමග. ඉතින් ඔබට පුළුවන් මේ නව ආහාර වට්ටෝරු පිළිබඳවත් ඒ Facebook ගිණුමේ මගින් තොරතුරු හොයාගන්න, ඒවා හදන හැටි ඒවා හදලා බලන්නත් පුළුවන්. ඉතින් මගේ දුරකථන ආගන්න පුළුවන්ද? ඔව් ඉදිරියේදී අපි වීඩියෝස් එහෙමත් සමාජ මාධ්‍යයට දාන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මගේ දුරකථන අංකය සඳහන් කළොත් 075 57 08 111. ඉතින් ඒ අංකයෙන් මාව සම්බන්ධ කරගන්න පුළුවන්. වට්ස්ඇප් ඔක්කොම. ඔව් වට්ස්ඇප් ඔක්කොම. දිව්‍ය තිලෝක අය පුහුණු උපගුරුවරයක්. ඒ වගේම තමයි ප්‍රචාරක හා මාධ්‍ය ලේකම්වරි හැටියටත් කටයුතු කරන්නේ. ඔබට අපේ ප්‍රණාමය ප්‍රසාදය පුද කරනවා. ඒ වගේම බන්දුල චන්ද්‍රකුමාර ඔබ තමයි නියෝජ්‍ය ජාතික සංවිධායකවරයා. ඔබටත් අපගේ ප්‍රණාමය ප්‍රසාදය පුද කරනවා. ශ්‍රී ලංකා අවිහිංසාවාදී මහා සංවිධානයේ ගරු සභාපති පූජා උත්තම් පූජා මහාමෛත්‍රී ධර්ම යාත්‍රා පදනම නිර්මාතෘවර දේශමාන්‍ය නිහල් විජයරත් මෙතුමටත් අපගේ ප්‍රණාමය ප්‍රසාදය පුද කරනවා. කසුන් ජයනාත් ඔබ මතුකම සංවිධානය මේ සංවිධානයේ උපලේකම් මේ යෝන් සංවිධානයේ උපලේකම්වරයා ඔබටත් අපගේ ප්‍රණාමය ප්‍රසාදය පුද කරනවා. ඉදිරියේදී ඔබ අපි තවත් අපිට ආරාධනා වුණොත් ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම අපි මේ අවසාන වශයෙන් ස්තුති කරන්නේ අපේ උප භාණ්ඩාගාරිකතුමා සසිත්‍ර බණ්ඩාර ඔබටත් අපගේ ප්‍රණාමය ප්‍රසාදය පුද කරනවා. ශ්‍රාවක ප්‍රේක්ෂක හිතවතුනි අපි තවත් සද්දිනකින් මෙවැනිම කාලීන බිහිදොරෙන් නිවන් දොරට වැඩසටහනකින් ඔබ හමු වෙන තෙක් අපි සමුගෙන යනවා. ඒ තෙක් අපේ ප්‍රාර්ථනාව වෙනදා වගේම ඔබට තෙරුවන් සරණයි.